අනිපෝවන් සුබ දවසක්. අද අපි බොහොම ආදරෙන් හරිදේ ටීවී තුලින් ඔබව හොයාගෙන ඔබේ නිවසට ආවේ ඔබට බොහොම වටිනා කියන හෝරාවක් තෑගි කරන්න. මොකද අපි ජාතියක් හැටියට රටක් හැටියට ලෝකෙ පුරාම ප්‍රචලිතයි ආගන්තුක සත්කාරයට එහෙම නැත්නම් සුහදතාවෙන් ජීවත් වෙන ජනතාවක් විසින රටක් හැටියට ලෝකෙ බොහොම ප්‍රචලිතයි. ඒ වගේම අපි දැකලා තියෙනවා අපේ ලංකාවේ අය විපතක් වුණු සැනින් පුදුමාකාර විදිහට එකතු වෙනවා. සුනාමිය වේවා, ගම්මතුරු විපත් වේවා, වෙනත් ඕනෑම ස්වභාවික විපතක අවස්ථාවක අපි දැක්කා මේ ජාති ආගම් සියලු ભેද පසෙක දාලා අපි හැමෝම මේ මහා සටනට එරෙහිව එකට එකතු වෙනවා. ඒ නිසා ශ්‍රී ලාංකික ජාතියක් හැටියට අපි හරි වෙනස්. අපි හිතන විදිහ, අපි වැඩ කරන විදිහ හරි වෙනස්. ඉතින් අපේ අද ජීවිත සිහිනයට හරිදේ ටීවී තුලින් අපි කතා කරන්නට සූදානම් වෙන්නේ අන්න ඒ වගේ වෙනස් සිහිනයක් පිළිබඳව. අපි හැමදාම විවිධ වෘත්තිකයෝ, විවිධ සමාජ ස්තරායනවල ඉහළට ගියපු අය මේ මැදිරියට කැඳවලා අපි ඔවුන් සමග සාකච්ඡා කරා. ඔවුන්ගේ සිහින ජීවිතය හා බැඳුණු විවිධ අවස්ථාවල කොහොමද ඒ සිහින වෙනස් වුණේ, අද තිබෙන සිහිනවල කොහොමද ඒ සිහින ඔවුන් ගොඩනගා ගත්තේ, මේ විදිහට අපි කතා බහ කරා. හැබැයි අද අපි කතා කරන්නේ පොදු සිහිනයක් පිළිබඳව. මේ අද අපේ මැදිරියට පැමිණ සිටින මේ විශේෂ අමුත්තන් තුන්දෙනාම එක්තරා අරමුණක් වෙනුවෙන් පෙනී ඉන්න, නැත්නම් එක්තරා සිහිනයක් වෙනුවෙන් පෙනී ඉන්න සංවිධානයක නියෝජිතයන් තුන්දෙනෙක්. ඉතින් ඒ නිසා අපි අද ඔවුන් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ මේ ජීවිත සිහිනය පිළිබඳව. හරිදේ ටීවී නාලිකාව හැම විටම හරිදේ වෙනුවෙන් පෙනී ඉන්නවා. හරිදේ සොයාගෙන යනවා. හරිදේ ඔබේ නිවසට අරගෙන එනවා. ඉතින් අන්න ඒ හරිදේ වෙනුවෙන් තමයි අද මේ හෝරාව වෙන් වෙන්නේ. මෙහෙම කතා කරනකොට මේ අද මැදිරියට ආපු මේ පිරිස හඳුන්වා දෙන්නට මම මේ සූදානම් වෙන්නේ මේ නොනිමි මෙහෙවර බියොන්ඩ් පොලිස් කියන මේ සංවිධානය නියෝජනය කරන අපේ හිතවතුන් තුන්දෙනෙක් මැදිරියට පැමිණලා ඉන්නවා. ඒ සභාපති සහ නිර්මාතෘ කසුන් තිවංක වික්‍රමසිංහ මහත්මය, ව්‍යාපාරිකයෙක් එතුමන් ටුවර්සිලෝන් ආයතනයේ සභාපතිතුමන් හැටියට කටයුතු කරනවා. ඉතින් ඒ අතරම ඔහු මේ නොනිමි මෙහෙවර බියොන්ඩ් පොලිස් ආයතනයේ නිර්මාතෘවරයා සහ සභාපතිතුමන් වශයෙන් උත් අපි අද දවසේ මැදිරියට බොහොම ගෞරවයෙන් ආයිබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. ඒ වගේම මීළඟට මම ඔබට හඳුන්වා දෙනවා අද දවසේ අපේ මේ මැදිරියට හරිදේ ටීවී මැදිරියට පැමිණෙනවා බියොන්ඩ් පොලිස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා දේශමාන්‍ය සඳුන් දොළමුල්ල. අපි ඔබවත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඔබතුමන් ලක්මිනී ඉන්ටර්නැෂනල් සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් හැටියටත් කටයුතු කරනවා. ඒ වගේම අද දවසේ මේ මැදිරියට පැමිණෙනවා නොනිමි මෙහෙවර බියොන්ඩ් පොලිස් සංවිධානයේ ලේකම්තුමන් දේශමාන්‍ය ලහිරු කෝට්ටගේ අයිබෝන් කියලා ඔබතුමාවත් මැදිරියට පිළිගන්නවා. සහකාර නියෝජ්‍ය කළමනාකරු මා සමූහ ව්‍යාපාරය. ඉතින් මේ තුන් පළත් එක්ක තමයි අපි අද ජීවිත සිහිනය පිළිබඳව කතා කරන්නේ. අපි මෙහෙම හිතමුකෝ, මේ අද අපි දකින සිහිනයට පෙර අඩිතාලම් වැටෙන්නේ මීට වසර ගණනාවකට පෙරනේ. මොකද අපි මේ ගත කරලා එනවනේ ලොකු ජීවිත කාලයක්. මම මුලින්ම කසුන් තිවංක වික්‍රමසිංහ මහත්මයාගෙන් අහන්න කැමති, කොහොමද ගම්පලාත, කොහොමද අම්ම තාත්තා පුංචි කාලේ, මේවා ගැන චුට්ටක් අපි කතා කරමු. කෘෂ්ණක මගේ මම ඉපදුනේ මාතලේ. එතකොට මම එතකොට පෙරපාසල් ගියේ නුවරඑළිය. එතකොට මම ගම්පලාත වෙන්නේ කුලියපිටියේ කුරුණෑගල අම්මගේ ගම. තාත්තා පානදුරේ වාද්දුවේ. මම හැම මමයි තාත්තා පොලිස් නිලධාරියෙක්. දැන් සේවය කරන්නේ බස්නාහිර පළාත දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට වසන්ත වික්‍රමසිංහ. එතකොට තාත්තා මම ඉපදෙනකොට තාත්තා උප පොලිස් පරීක්ෂකවරයෙක්. ඒතකොට තාත්තා ස්ථාන මාරු වීම අරගෙන යන හැම පොලිස් ස්ථානයකටම මමයි අම්මයි යනවා. එතකොට මගේ පොඩි කාලේ හැදෙන්නේ ගෙවෙන්නේ උගක් වෙලාවට පොලිස් නිලධාරින් එක්ක පොලිස් ස්ථානයක. එතකොට මගේ මම පොඩි මුලින්ම මොන්ටිසම් පෙරපාසල් වලට යනවා නුවරලියට. නුවරලියෙන් ඉඳලා ඊට පස්සේ අපි නුවරලිය අවටම පොලිස් ස්ථාන කීපයක තාත්තා සේවය කරනවා. ඊට පස්සේ අන්තිමට තාත්තට මේ ස්ථාන මාරුවක් හම්බෙනවා කන්තලේට. ඒක කන්තලේට යවෙන්නේ මොකද මම පාසල් යන්න අවශ්‍ය නිසා මම කොළඹ පිළියම් දාලා තියෙනවා. ඊපස්සේ මම පොඩි කාලෙමයි මම කොළඹ රාජකීය විද්‍යාලයට ඉගෙන ගත්තේ උසස් පෙළ කරේ 2007 වසරේ.
පොඩි කාලේ ඉඳන්ම තිබ්බේ ඉතින් අර පොලිස් පරිෂත් පරිසරයක එක හැදෙනකොට මට තිබ්බ එකම බලාපොරොත්තුව පොලිස් නිලධාරියෙක්. නමුත් මම ඒ හීනේ අබාගෙන යනවා, පස්සෙන් යනවා යනවා. නමුත් මේ මගේ මට ඒ හීනේට යන්න බැරි වෙනවා. නමුත් මගේ දෙවෙනි හීනයක් තියෙනවා, මට පොඩි කාලේ ඉඳන් හරි ආසාවක් තියෙනවා කෙනෙක්ට උදව් කරන්න. මම ඉස්කෝලේ 7 වසරේදී අපේ ඉස්කෝලේ බලන්න පිට දුෂ්කර ගම්මානකින් සිසුන් කණ්ඩායමක් කරන් එනවා. මට ඒ දා එක ඒ දරුවෝ මේ මල්ලින ටික දැක්කම මට ඇති වෙනවා මේ අපි හොඳට සපත්තු දාලා යනවා, අපි ෂර්ට් ලස්සන නැඳන් යනවා. එහේ ඒ කට්ටියගේ සපත්තු දැක්කම කැඩිලා මම ඉස්කෝලේ 7 වසරේ. එතකොට මම ගිහලා අපේ අංශභාර පොඩි කාර්යාල සර් කෙනෙක් කිව්වා, සර් කතා කරලා කිව්වා, සර් මේ මට මේ කට්ටියට දෙයක් කරන්න ඕන. ඊට පස්සේ කිව්වා පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න. ඊට පස්සේ ක්‍රිෂ්ණක්ගේ මම සෙත සලසමු කියලා අපි සංගමයක් හදාගෙන මේ 7 වසරේ අපි 4 වස්තුනේ. ඊට පස්සේ අපිට උඩ පන්ති වලට යන්න බෑ. අපි 6 වසරේ ඉඳන් පල්ලෙහා 1 වසරට යනකම් පන්තියක් පන්තියක් ගාන ගිහිල්ලා මකන පැන්සල් පෑන් පොත් එකතු කරා. එතකොට කරලා අපේ වජින හාමුදුරුවෝ කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ ස්වාමීන් වහන්සේ හරහා මේ ස්කෝලට මම යවනවා. පළවෙනිටම ඕක මම කරන්නේ ස්කෝලේ 7 වසරේ. ඊට පස්සේ මට පුංචි කාලේ නම් තියෙන දැන් ඕක නැති ඒ කාලෙන් පස්සේ මම අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. සාමාන්‍ය පෙළ කරන්නේ 2004 වර්ෂේ. කළා මේ ඊළඟ 2007 මම උසස් පෙළ කරනවා ගණිත අංශයෙන්. ඒ අතරතුර මම පාබන්දු ක්‍රීඩාවෙන් යනවා. අපේ තාත්තා පොද ලංකාවේ ජාතික කණ්ඩායමේ පාබන්දු ක්‍රීඩකෙක්. මමත් අවුරුදු 6ක් ජාතික කණ්ඩායමේ 19 පළ 17 පළ ශ්‍රී ලංකාව. ඊළඟට සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ මම ශ්‍රී ලංකාව. ඒවත් එක මම අර ගැනීමට වඩා මට බාහිර ක්‍රියාකාරකම් වලට ඔළුව යනවා වෙන. එතකොට මට පුංචි කාලේ ඉඳන් අර තිබ්බ අර පොලිස් නිලධාරියෙක්ගේ සිහිනය පොඩ පොඩ වීක. ඒත් නමුත් මම කල්පනා කරනවා කොහොමද දැන් මට ඒත් අර මට සමහර පොලිස් නිලධාරීන් කියන්නේ පොලිස් ප්‍රොඩක්ෂන් එකක් කියලා. එහෙනම් මේ පොලිස් ලේ ඇඟේ දුවන්නේ කියන මොකද දැන්ටත් මම මොකක් කර හේතුවක් කිව්වොත් මම හැම දෙයක් ගැනම ක්‍රයිම් සෙන්ස් කියන එක තමයි මම බලන්නේ. මම ඊට පස්සේ මම 16 අවුරුද්දේ මම විවාහ වෙනවා, 17 අවුරුද්දේ මම විවාහ වෙනවා. ඊයේ විවාහ වෙන්නේ පොලිස් නිලධාරියෙක් එක්ක. මගේ බිරිඳ නදීකා දයාවංශ පොලිස් මුල්ස්ථානයේ සේවය කරන්නේ. ඊට පස්සේ ඒකත් එක්ක තමයි මගේ පොඩි කාලේ ගෙවෙන්නේ. ඒකට විශේෂ අවස්ථා නම් දේවල් වෙලා නැහැ. මම හැබැයි ලංකාවේ තාත්තගේ රැකියාව නිසා මම ලංකාවේ ගොඩක් තැන් වලට ගිහින් තියෙනවා. උතුරේ ඉඳන් දකුණට යනකම් මම ලංකාවේ හැම පොලිස් ස්ථානයකම වගේ මම ගිහින් තියෙනවා. ඒ වගේම සියලුම දරාපතිරම් වල පොලිස් නිලධාරීන් එක්ක මගේ හිත විතර ඉන්නේ. ලංකාවේ ගත්තොත් 15 නිලධාරියෙක් ඉහළම නිලධාරියක් මම මාත් එක්ක හරි හිතවත්. මට හැම වෙලාවෙම මගේ අම්මා මට උගන්වන එක දෙයක් තියෙනවා. ඒක තමයි මම හැමදාම මම ඒ දේ තමයි මගේ අම්මා මට කියලා දුන්න දේ පස්සේ තමයි මම යන්නේ. සරල වෙන්න නිහතමානී වෙන්න. කොයි වෙලාවකවත් ඔය දෙක නැතුව සරල නිහතමානී නැත්නම් ඔයාට ගමනක් නැහැ. ඔයා මොන උපාධියක් ගත්තත් ඒ මොන දේ ඉගෙන ගත්තත් හොඳ බිස්නස්මන් කෙනෙක් ව්‍යාපාරිකයෙක් වුණත් සරල නිහතමානී නැත්නම් බෑ කියලා. මම ඒක මේකෙන් තමයි මේ ගමන යන්නේ. හොඳයි. ඉතින් අපිට අපේ දරුවන්ට මේ ජීවිත සිහිනේ බලන වැඩිහිටියන්ට හැමෝටම මේ ජීවිත සිහින වලින් කොයිතරම්නම් දේවල් අපේ ජීවිතයට ගන්න පුළුවන්. සරල වෙන්න, නිහතමානී වෙන්න බලන්න. ඒ ලැබුණු මඟ පෙන්වීම ඔහුගේ ජීවිතේ මොනතරම් වෙනස් කරාද, ඔහුගේ ජීවිතේ මොනතරම් සමාජයට හිතකාමී මිනිස්සෙක්ව බිහි කරන්නට තරම් ඒ අම්මා ඒ තාත්තා උඩනගපු පරිසරයේ වැදගත් වුණාද කියලා. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඔබේ ගෙදරත් ඉන්නේ ඒ වගේ පුංචි පුතෙක්, ඒ වගේ පුංචි දුවේ. ඉතින් මේ රටට වැඩදායි පුරවැසියෙක් බවට පත් කරන්න හරිදේ ටීවී තුලින් අපි ඔබට මේ ගෙනින්නේ එවන් ඔබට වටිනා කියන පණිවිඩ. අපි මීළඟට කතා කරන්න කල්පනා කරා මේ වියන්ද පොලිස් සංවිධානයේ ලේකම්තුමන් එක්ක, දේශමාන්‍ය ලහිරු කෝට්ටේගේ ඔබතුමන් මාස සමූහ ව්‍යාපාරය දැන්ට රැකියාව කරන්නේ. අපිට කියන්නකෝ ඔබතුමාගේත් මේ පුංචි කාලේ ළමා කාලේ නේද හැදෙන වැඩුණු ගම් පළාත කොහොමද ඒ දේවල්? එතන ක්‍රිෂ්ණක්කේ මම ඉපදුනේ 1983 වර්ෂයේදී. ඉතින් මම මගේ ගම මතුගම. ඉතින් මගේ තාත්තා වෘත්තියෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙක්, අම්මා ගෘහණියක්. ඉතින් මට මල්ලි කෙනෙක් හිටියා. එයාගේ තාත්තගේ නම ධර්මපාල කෝට්ටේගොඩ, අම්මා අමරාවිතාන. ඉතින් මායි මල්ලි තමයි ගෙදර හිටියේ අපි දෙන්නයි. ඉතින් අපේ අපේ පොඩි කාලේ ඇත්තටම මේ හරිම ලස්සනයි.
හරිම සුන්දරයි මොකද අපි සුන්දර ගමක ඉතින් අපිට මේ පොඩි කාලේ නම් මට තිබ්බ ලොකුම හේනියක් තමයි මේ අපේ යුද හමුදා නිලධාරියෙක් වෙන්න ඕන කියන දේ මොකද මම මේ සුන්දර ගම්පලාවේ කොහෙද කියලා මතක් කරගන්න ඕවිට ගල මතකම ඕවිට ගල මේ ඉතින් ඒ ගම්පලාවේ අපි වෙලාවක් මැද්දෙන් දින්නේ ගෙදරට යන්න තියෙන ඉතින් හරිම සුන්දරයි පැත්ත මොකද ඉතින් අපි පොඩි කාලේ අපි ඉස්කෝලේ ගිය ඔය වෙලාවේ දිගේ ඉතින් අපි එකට ලොකු පිරිසක් එක තමයි අපි ඉස්කෝලේ යන්නේ ඉතින් මේ මම පොඩි කාලේ අතනම ආරක්ෂක හමුදා නිලධාරියෙක් වෙන්න ලොකු හිණියක් තිබ්බා. මොකද මම පොඩි කාලේ يعني මොන්ටිසෝරි යන කාලේ ඉඳලම මේ අර ගෙදර තුවක්කු හදාගෙන ඒව කරේල්ලගෙන අපේ අම්මා දැන්ටම් මාන මතක් කරනවා. ඉතින් එහෙම හිණියක් තමයි පොඩි කාලේ තිබ්බේ. එතනින් පස්සේ මම ඉස්කෝලේ යන්නේ මතකම CWW කන්නංගර මධ්‍ය මහාවිද්‍යාලයට. ඒක ලංකාවේ බිහි වූ ප්‍රථම මධ්‍ය මහාවිද්‍යාලය. අපේ කන්නංගර මහත්තයාගේ සංකල්පයකට අනුව බිහි වෙච්ච. ඉතින් එතනින් තමයි මම උසස් අධ්‍යාපනය ලබන්නේ. මම 2002 අවුරුද්ද තමයි මම උසස් පෙළ හදාරන්නේ වාණිජ අංශයෙන්. ඊට පස්සේ දැන්ටත් මම ඉස්කෝලෙත් එක්ක සම්බන්ධතාව තියෙනවා. දැන්ටත් මම ඉස්කෝලේ ආශිෂ සංගමේ උපභාණ්ඩාගාරිකවරයා විදිහට මම කටයුතු කරනවා. ඉතින් අපි දැන්ටත් අපි ඉස්කෝලේට ආදරේ. මොකද අපි ඉස්කෝලෙන් තමයි අපි හැමදාම ඉගෙන ගත්තේ. ඉතින් මම දන්නවා මම කන්නංගර විද්‍යාලේ ගොඩාක් හදවතින් ආදරේ තනං. ඒ වගේම තමයි ඉතින් මට ඉස්කෝලේ කාලෙන් පස්සේ ඉස්කෝලේ කාලේ අවසාන හැටි තමයි මගේ බිරිඳව මට දැන් වර්තමාන බිරිඳව මුණ ගැහෙන්නේ. ඉතින් එයාගේ නම චතුරිකා ජීවන්ති විරකෝන්. ඉතින් ඊට පස්සේ අපි 2011 අවුරුද්ද තමයි අපි විවාහ දිවියට ඇතුළත් වෙන්නේ. ඉතින් විවාහ දිවියෙන් ඇතුළත් වීම අනතුරු අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාට දැන් දෙක වසරේ ආගෙන ගන්නසේ කන්නංගර විද්‍යාලයේම එයා දෙවනි අදුවෙක්. දුව දැන්ට අවුරුදු 3මාරයි දුව පෙර පාසල් යනවා. ඉතින් මේ අපේ පවුල් පරිසරය ඇතුලේ අර සුවදශීලීත්වය කියනක ගොඩක්ම තියෙනවා. ඒක තමයි ගොඩක්ම බලපාන්නේ. ඉතින් මම ඇත්තටම මේ අපි මේ සමාජ සත්කාර පැත්තට යොමු වෙච්ච විදිහ මම අකමැඩක් කැටි හඳින්නීමක් කරන්න. මොකද මගේ හිතේ කවදාවත් තිබෙන සමාජ සත්කාර කරන්න ඕන කියන අදහසක් වත් පොඩි කාලේ. අපේ පවුල් පරිසරය ඇතුලේ ඒ දේවල් අම්මා තාත්තා තුළ ඒ ගුණධර්ම තිබුණාට අපිට තව කෙනෙක් උදව්වක් කරන්න ඕනා කියන දේ මගේ ඇතුලේ ඇති උනේ මට ජීවිතේ වෙච්ච බරපතලම සිදුවීමක් එක්ක. ඒ සිදුවීම වෙන 2003 වර්ෂයේ ජනවාරි 13 වෙනිදා මට හිටිය එකම මල්ලි මට නැති වෙනවා. එයා ඉස්කෝලේ A level කරනවා. එයා ගොඩක් මට වැඩිය ගොඩක් දක්ෂ දරුවෙක් ඉස්කෝලේ යන කාලේ. එයා හැම අවුරුද්දෙම ඉස්කෝලේ ශූරතාවය රට චැම්පියන්ෂිප් එක ගියා ගන්නවා 100-200 දුර පැණි වංශයෙන්. ඒ වගේම A level උත් හොඳට ගල්ලා O level හොඳට ගල්ලා A level ගණිත අංශයෙන් හදාරමින් ඉඳලා තමයි මේ හදිස්සිය අනතුර සිද්ධ වෙන්නේ. ඉතින් එතනදී අපේ ජීවිතේ ගොඩක් කඩාවැදීම් ලක් වෙනවා. මොකද මම MA සමූහ ව්‍යාපාරයට මම ගියා විතරයි. මම මාස 6ක් විතර MA සමූහ ව්‍යාපාරයට ගිහිල්ලා ඉතින් මට MA සමූහ ව්‍යාපාරනොත් ලොකු උදව්වක් දුන්නා මගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න. මේ අවස්ථාවේ මට පොඩ්ඩක් ගොඩ එන්න ඉතින් ලොකු උදව්වක් දුන්නා මට ඒ සමාගම් පැත්තෙනොත්. ඉතින් මම මේ කඩාවැටීමත් එක්ක මොකද මම රස්සාවට වඩා පස්සේ අම්මයි තාත්තයි ගෙදර තනි වෙනවා. ඉතින් මේ ගෙදර තනි වුණාට පස්සේ අම්මයි තාත්තලා ගොනි ඉතලම මල්ලිය මතක් වෙනවා. විශේෂයෙන් අපේ අම්මා දකින කියලා අපි මල්ලි ගැන විස්තර ගන්නවා. එයාගේ ಗುಣ කියනවා. ඉතින් මේක මට ටික දවසක් යද්දි හිතුණා මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අනාගතයේදී කියලා. ඉතින් මම මේකෙන් අම්මව එළියට ගන්න කරපු එකම දේ තමයි පින්දහම් පැත්තට අම්මව ගොඩක් යොමු කරා. ඉතින් මම මුලින්ම මම අපේ දුප්පත් කියන්නේ අපිට ගොඩක් අඩු ආදායම් ලබන පරිසරයක තිබ්බ පන්සලක් තිබ්බා. මම මේ පන්සලට මුලින්ම ගණ්ඨාරගුණණ පූජ කරා. ගණ්ඨාරගුණණක තිබ්බේ නැහැ පන්සල ගණ්ඨාරගුණණ පූජ කරා. ඉතින් අම්මලා ආවා ඒක මම ආමුද්‍රෝවන්ගේ සංඝ සතු කරා. ඉතින් එතනින් පස්සේ මම පොඩි පොඩි දන්න කෙනෙකු කොහමෝටම උදව් කරන්න පටන් ගත්තා. මේ මොකද මට ඕනේ අම්මලා වින්දාම් පැතර යොමු කරන්න. ඉතින් ඒකත් එක්ක මේ මම මේ දේවල් කරද්දී අර ඒ දේවල් ලබන මිනිස්සු ලබන තෘප්තිය ඇත්තටම මගේ තෘප්තිය බවට පත් වුණා. මේක තමයි ඇත්තටම මේ සමාජ සත්කාර වලට යොමු වෙන්න මගේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. ඉතින් මම ටික මේවා වැඩි දියුණු කරගන්න ඕන මට තේරුණා. අම්මා තාත්තා ක්‍රමක්‍රමයෙන් මේවත් එක මගේ පිටිපස්සෙන් හිටියා. ඉතින් දැන් මම විවාහ වුණාට පස්සේ දැන් ගොඩක් මගේ යාළුවෝ අහන දේ තමයි කොහොමද ලැබිරුවා මේ ඔයාගේ පෞල් ජීවිතේ මේ කලමනාකරයි කරගන්නේ මේ වැඩත් එක්ක. ගොඩක් වෙලාවට මම සතියන්තවල ගොඩක් කොහේ හරි තැනක මම ඉන්නේ. මොකද මම කොහේ හරි සමාජ සත්කාරක වැඩක් එක්ක ඉන්නේ. ඉතින් ඒ වෙලාවට මගේ බිරිඳගෙන් ලොකුම සහයෝගයක් ලැබෙනවා. මොකද ඇයත් කැමති මේ වැඩේ. ඉතින් පවුලේ හැම කෙනාම එකතු වෙච්ච නිසා මම මෙච්චර සාර්ථක ගමනක් යන ලැබුණේ. ඉතින් අපි මේ වෙද්දී ඒ දවස තමයි මට මේ කසුන්ව හම්බෙන්නේ. ඇත්තටම කසුන්ව හම්බෙීමත් කසුන් තමයි මට කතා කරලා කියන්නේ ලහිරුවා එන්න අපිත් එක්ක එකතු වෙනම් මෙන්න මේ වැඩක් කරගෙන යනවා. මේ ඔයත් ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරන්න කියලා. ඉතින් මට කසුන් එක වැඩ කරගන්න හරිම ලේසි. ඉතින් අපි මේ පදනම අපි පටන් ගැනීම ආරම්භයේ ඉඳලා මේ දක්වාදී අපි හොඳ ප්‍රගතියක් එක්ක අපි සමාජයට වැඩක් කරගෙන සමාජයේ කතා බහ ගන්න වැඩක් කරගෙන
මේ කරගෙන යන අවස්ථාවල වුණ ඉතින් අපි ඇත්තටම කියනවා නම් තමයි මුලින්ම අපි මේ මේ දුරු මේ අපේ මේ ප්‍රෝග්‍රෑම් එකට ආවත් අපි මේ වැඩසටහනට ආවේ පළවෙනිම මේ රූපවාහිනී වැඩසටහනකට. ඉතින් හරි දෙයක් කරන හරි දෙයේ ටීවී තුලින්ම අපි සමාජගත වෙන්න ලැබීම ගැන ඉතින් නිහතමානී ආඩම්බරයක් තියෙනවා. අපටත් ඉතාම සතුටුයි. මොකද හරි දේ කරන්න තමයි අපේ අරමුණ බවට පත් වෙන්නේ. මොකද හරි දේ සමාජයට දීලා අපිට නිවැරදි සතුටක් ලබන්නට පුළුවන්. දැන් බලන්න මේ ලේකම්තුමන්ගේ කතාව ඇතුලේ සඳහන් වෙනවා දැන් අපි බෞද්ධයෝනේ. බෞද්ධයන් අතරේ අපි දන්නවා සිඟාලුවල් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා දෙමෝපියන්ගෙන් දරුවන්ට ඉටු විය යුතුකම් සහ දරුවන්ගෙන් දෙමෝපියන්ට ඉටු විය යුතුකම්. එතකොට මේ අවස්ථාවේ දැන් දෙමෝපියන්ට දරුවන්ගෙන් ඉටු විය යුතුකම් අතරේ දෙමෝපියන්ට පින්දහම් කරන්නට අවස්ථාව සලසා දීමම මොනතරම් වටිනා කියන පුණ්‍ය කර්මයක්ද කියලා. ඒ නිසා ඔබ වැඩිහිටියෙක් නම් ඔබ කල්පනා කරලා බලන්න මේ කාරණාව කොයිතරම් වැදගත්ද කියලා. ඔබ දරුවෙක් නම් කල්පනා කරලා බලන්න ඔබ කොහොමද ඔබේ දෙමෝපියන් එක්ක කටයුතු කරන්නට ඕනේ කියලා. ඉතින් මෙන්න මේ හරි දේවල් තමයි අපි හැම විටම ඔබට සමාජයට ගෙනවිත් දෙන්නේ. හොඳයි, අපි මීළඟට අපේ කතාබහට එකතු කරගන්නවා දේශමාන්‍ය සඳුන් දොළමුල්ල මහත්මයා, මාධ්‍ය ප්‍රකාශකතුමන්, ඔබතුමන් ලක්ෂ්මී ඉන්ටර්නැෂනල් සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන්. අපිට කියන්නකෝ ඔබෙත් ගම් පළාත හැදුණු වැඩුණු හැටි, ඒ පුංචි කාලේ පරිසරය, අම්මා තාත්තා නේද? අපි ඒ කතාබහ එතනින්ම ආරම්භ කරමු. ඇත්තටම මේ මගේ කතාව ගත්තොත් මම 1985 ඉපදින්නේ මාතර තියගොඩ කියන සුන්දර ගමේ. ඉතින් ඊට පස්සේ හැබැයි මට වැඩි කාලයක් ඉන්න වෙන්නේ අවුරුදු 5ක් වගේ ඉන්න වෙන්නේ. ඊට පස්සේ යන්න වෙනවා අම්පාර දමන කියන ප්‍රදේශයට. එහෙදි ඒ කියන්නේ මගේ අම්මා තාත්තා ගුරුවරු වෘත්තිය නිසා අම්පාරේ අවුරුදු 2ක් වගේ කාලය ගත කරනවා. ඒ දවස්වල මම හිතන්නේ අලි කලබල සහ කොටි කලබල දෙකම තියෙන උග්‍රව තියෙන පවතින කාලයක්. අපිට වැඩි කාලයක් ඉන්න වෙන්නේ අවුරුදු 2ක් වගේ ඉඳලා ආයෙත් එන්න වෙනවා බදුල්ලට. බදුල්ල ඒ කියන්නේ මම සම්පූර්ණ ඉස්කෝල 7ක අධ්‍යාපනය ආධාරලා තියෙනවා. ඊට පස්සේ බදුල්ලෙන් මොන්රාගලට යන්න වෙනවා. මොන්රාගලෙන් මට ආයෙ කොළඹට එන්න වෙනවා. කොළඹට ඇවිල්ලා ආයෙ මොන්රාගලට යන්න වෙනවා අපත උසස් පෙළ හදාරන්න. ඊට පස්සේ ඉතින් මම අපස උසස් පෙළ ලියලා මට රට යන්න සිද්ධ වෙනවා වැඩිදුර අධ්‍යාපනය සඳහා පරිගණකාංශයෙන්. අවුරුදු මං හිතන්නේ මම 8ක් විතර විදේශගත වෙලා අධ්‍යාපන හදාරලා ලංකාවට එනවා මම 2011 වර්ෂයේ. එතකොට හැබැයි පොඩි මගේ ජීවිතයේ පොඩි වෙනසක් වෙලා තිබ්බා. එතකොට මම දන්නවා මගේ අම්මයි තාත්තයි පැවිදි දිවියට ඇතුළත් වෙලා තියෙන දෙන්නම. ඒ ඇවිල්ලා 2010 වර්ෂයේ දෙන්න පැවිදි වෙනවා. හැබැයි මගේ පවුලේ ගත්තොත් එහෙම අයියලා 4 දෙනෙක් වෙන මම තමයි පවුලේ බාලයා. 2005 වර්ෂයේ වගේ මගේ වැඩිමාල් සොයුරෙක් නැති වෙනවා ආමීකේ ඉඳලා මේ යුද්ධේ තියෙන දවස්වල. ඉතින් එතකොට ඒකේ කම්පැනියත් එක්ක අම්මයි තාත්තයි දෙන්න සහ දැන් මගේ වැඩ අධ්‍යාපන කටයුතු අවසන් වෙච්ච නිසා ඒගොල්ලන් ජීවිතය ගැන අවබෝධයක් ඇති වුණ නිසා මං හිතන්නේ අපි 4 දෙනාටත් කියලා තමයි ඒගොල්ලන් අවසර අරගෙන තමයි ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික ගමන ආරම්භ කරේ. ඉතින් අපිට මම පෞද්ගලික වශයෙන් මම ඒකට මුකුත් කියන්න ගියේ නැහැ. පුතෙක් හැටියට ඒගොල්ලන් ලබන ආධ්‍යාත්මික දැනුමට මට මුකුත් කියන්න බෑ. ඉතින් ඒක නිසා අවසානයේ පැවිදි වෙලා දැනට ආරණ්‍යගතව බදුල්ල ප්‍රදේශයේ භාවනා වඩමින් ඉන්න බව මම දන්නවා. ඉතින් ඒ විදිහට මගේ ජීවිත ගමනේ යනකොට ඉතින් ඒ ආශ්‍රයත් එක්ක මගේ පවුලේ බොහොම පවුලේ මේ ආభాෂයත් එක්ක තමයි මම පින්දහම් මත වැඩ කටයුතු වලට යොමු වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මගේ ජීවිත කතාවේ පටන් ගන්න. දැන් මේක හරිය අපූර්ව කතාවක්නේ. පරිගණකාංශයෙන් විදේශගත වෙලා වැඩිදුර අධ්‍යාපනය ලැබපු තරුණයෙක් ලංකාවට ඇවිල්ලා පින්දහම් වලට මේ තරම් හිත යොමු කරනවා. තමන්ගේ අම්මා තාත්තගෙන් ලැබුණු ජානමය බලපෑම් වෙන්නට පුළුවන් මේ දේවල්. හැබැයි අර හිතුවේ නැද්ද මේ සල්ලි ගොඩාක් හම්බ කරන්න පුළුවන්, ලොකු භෞතික සම්පත් ගොඩාක් ලබා ගන්න පුළුවන් අවස්ථාවල් නැති කරගත්තේ ඇයි මේ සමාජ සත්කාරක වැඩවලට ඇවිල්ලා? ඇත්තටම දැන් මම ව්‍යාපාරික වශයෙන් ගත්තොත් මට අවශ්‍ය හැම සැප සම්පත්ම අවශ්‍ය මුදල් ප්‍රමාණය සියලු දේවල් මට මන් දන්නේ මගේ හැකිය මට කවුරුවත් දුන්න දේවල් නෙමෙයි. ඒක මගේ හැකියාවෙන් සහ මට මගේ
ලබාගත්ත දේවල්. ඉතින් එතනදී මට අවශ්‍ය දේවල් මගේ ජීවිතේ මට අවශ්‍ය දේවල් ලැබිලා තියෙනවා. ඉතින් ඒක මම තෘප්තිමත් වෙන්නේ නැහැ මට විතරක් ලැබුණා කියලා. ඒ නිසා මම හිතන්නේ මට සතුරු වෙන්න බුල මොකද මගේ අම්මයි තාත්තයි ඒ දීමයි කරේ. තිබ්බ දේවල් සියලු දේවල් අන්තිමට මේ දීපු එක තමයි කරේ. අවසානයේදී මමත් ඉතින් මට පුළුවන් හැම මොහොතකෙම මට කැමති අනිත් අයට පරිත්‍යාග කරන එක තමයි මගේ බලාපොරොත්තු. ඉතින් බලන්න මේ ජීවිත සිහින මොනතරම් අපූර්වද. මේ ජීවිත සිහින සමාජයට මොනතරම් වැඩදායකද, සමාජයට මොනතරම් සුබදායක පණිවිඩයක්ද අරගෙන එන්නේ. මෙවන් වූ ජීවිත සිහින ඔබට තියෙනවා නම්, මෙවන් වූ ජීවිත සිහින අපට තියෙනවා නම්, මේ ලෝකෙ මීට වඩා කොච්චර සුන්දර වේද. මිනිස්සුන්ගේ කෙඳිරිලි හඬ ඔබට ඇසෙනවා නම්, මිනිස්සුන්ගේ හඬන දෑස් ඔබට පෙනෙනවා නම්, පණ ගැහෙන හදවත් ඔබට දැනෙනවා නම්, ඔබේ සහෝදරත්වයේ මනුෂ්‍යත්වයේ දෑත ඔවුන් වෙනුවෙන් දිගු කරන්නට ඔබට හැකියාව තිබෙන්නට ඕනේ. අපි අද කතා කරන්නේ අන්න ඒ වටිනාකම් ඔබේ ජීවිතයට එකතු කරන්නට, මඟ පෙන්වන්නට. හොඳයි, අපි නැවතත් මේ සභාපති හා නිර්මාතෘතුමන් කසුන්ති වංක වික්‍රමසිංහ මහත්මයා, දැන් අපි ළමා කාලයේ පරිසරයේ දේවල් දැන කියා ගත්තා. දැන් තරුණේ යෞවනයෙක් බවට පත් වුණාම ඔබ ස්වාධීනව යමක් උපයා ගන්නට ඕනේ නේද? ජීවිතයේ තමන්ගේ දෙපයි නැගී සිටින්න ඕනේ මුලින්ම. කොහොමද ඒ සීන? ව්‍යාපාරිකයෙක් වෙන්න හීනයක් තිබුණ නැහැ කිව්වා නේද? පොලිස් නිලධාරියෙක් වෙන්න යුනිෆෝම් එකට ආස කර කොහොමද ව්‍යාපාරිකයෙක් වෙන්න මඟ පෑදුනේ? මම ඒ උසස් අධ්‍යාපනයේ කරලා ඉඩට ආවට පස්සේ මට දැන් මගේ පොලිස් නිලධාරිය කියන හීනය මට ගෙදරින් ලොකු විරෝධතාවයක් ආවා. මොකද ඒකට හේතුව මම ඒ ව්‍යාපාර කටයුතු වල වෙන්න එකතු වෙන්න. මොකද තාත්තා හුඟක් වෙලාවට පිට ප්‍රදේශ වල දුෂ්කර ප්‍රදේශ වල සේවයට ගියාම අම්මයිමයි තමයි ඉදිරි කිව්වේ. ඒකට මේ ඒ පරිසරයට මම කැමති වුණේ නැහැ. ඒක ඒ පරිසරේ නැති හින්දා මම මගේ අම්මගේ සහෝදරයෙක් ඉන්නවා කපිල මනෝජුනේසේකර කියලා 2010 වර්ෂයේ නැති වෙනවා එයා. එයා කරගෙන ආවා 201 කියන බිස්නස් ව්‍යාපාරය. ඒක මේ සංචාර ව්‍යාපාරය හා සම්බන්ධයි. ඒක උඩ ප්‍රවාහන කටයුතු තමයි මේ කරන්නේ. ඒකට ඉන්නකොට 2013 වර්ෂයේදී මට හම් වෙනවා මේ මගේ හොඳම යා මිත්‍රයෙක් වෛද්‍ය පූර්ණ විසන්. හොඳයි. ඉතින් ඔන්න දැන් අපි අනිත් අයට අපේ පරිත්‍යාගයන් කරන්නට නම්, ආධාර උපකාර කරන්නට නම් දැහැමිව උපයාස අපයාගත් ධනයක් අපිට තියෙන්නට ඕනේ. අපි ස්වයං පෝෂිත වෙන්නට ඕනේ, අනිත් අයට දව උපකාර කරන්න. ඒ නිසා මේ යෞවනයන් මේ තරුණයන් තුළ තිබෙන මේ අප්‍රතිහත ධෛර්යය ඔවුන්ගේ නිවැරදි දිශානතියක් තුළ ඔවුන් පෙනී සිටීම තුළ බලන්න ඔවුන් සමාජයට මොනතරම් වැඩදායි පුරවැසියන් බවට පත් වෙලා තිබෙනවාද කියලා. ලහිර කෝට්ටේ ගොඩමැතිතුමනි, අපිට ඔබත් සඳහන් කරන්නකෝ මේ ඔබට කොහොමද මේ ව්‍යාපාර කරන තරම් ශක්තිමත් අඩිතාලමක් නැත්නම් ස්ථාවරත්වයක්? මොකද අපි කෙනෙකුට උදව් උපකාර කරනකොට අපි යම්කිසි මට්ටමක අපේ සාර්ථකත්වය ළඟා කරගන්නට ඕනේ. ඒ නිසා ඒ පිළිබඳවත් අපි කතා කරමුකෝ. මම ඇත්තටම ප්‍රශ්නක්ේ මා සමුහ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ 2002 වර්ෂයේ අවසානයේදී. ඉතින් මම මේ උසස් අධ්‍යාපනය කියන්නේ මම උසස් අධ්‍යාපනය හදාරන්න ඕන කියලා හිතාගෙන ඉන්නකොට උසස් පෙළින් පස්සේ තාත්තගේ දවසක් ඇහිල්ලා මට කිව්වා මේ තාත්තට බ්‍රැන්ඩෙක්ස් කොලෙජ් එකට සම්බන්ධ ආයතනයක වැඩ කරේ. තාත්තා කිව්වා මෙන්න මෙහෙම පාඨමාලා වගේක් තියෙනවා, කරන්න කැමතිද පොඩ්ඩක් බලන්න කියලා. ඊට පස්සේ මමත් මුත්ම මේ ඇංගලොම් ශේෂ්ඨ ගැන කිසිමදක් දැනන් හිටියේ නැහැ. මම දන්නේ නැහැ ඇත්තටම මොකද්ද මේ මැෂින් එකක් කොහොමද දැකලා තිබෙන්නේ. ගෙදරක තියෙන මැෂින් එකක් කරන්නේ. ඊට පස්සේ ඉතින් මම නිකන් දැන් මට මම ඒ ලෙවල් කරලා ඉවරලා කියන්නේ උසස් පෙළින් පස්සේ මාත් ගෙදර ඉන්නේ. මම කොහොම හායන ගිහලා බලමු කියලා. ඊට පස්සේ මම බ්‍රැන්ඩෙක්ස් කොලෙජ් එකට එනවා. ඒතර අපේ ෆීනික්ස් කොලෙජ් කියලා තිබ්බේ. ඉතින් මම ඒකේ මේ පාඨමාලාව හදාන අතරතුරේදී අපිට අර හම්බෙනවා තවත් ආයතනයකට ගිහිල්ලා අර ඉන්ටර්න්ෂිප් එකක් කියලා අපි කියන්නේ. අන්න එහෙම අපිට මට හම්බෙන්නේ MS යුනිචල ආයතනය තමයි යන්න. ඉතින් මට මේ මම ඉන්ටර්න්ෂිප් එකට යුනිචල ආයතන දැක්කම මම එදා තමයි මේ ගාමන්ට් ෆැක්ටරි එකක් ඇස් දෙකට දැක්කේ, ඇඟලුම් කර්මාන්ශාලාවක්. අතරම හිතා ගන්න බෑ. අර හිතන්න මේ මර මැෂින් ගන්න එක දිගට වෙඩි තියනවා වගේ අතුලට ගියාම මේ මැෂින් වල සද්ද විතරයි ඇහෙන්නේ. බැලුව බැලුව වටේම මේ ගෑල් ළමයි ටිකක් විතරයි පේන්නේ. ඊටත් වැඩියම මම ලොකුට මම මට දැනුනේ ඒ තමයි ඒකේ මේ ගැහණු ළමයි ගැහණු අය අඳින කාන්තාවන් අඳින
යට ඇඳුම් තමයි නිර්මාණය කරන්නේ. ඉතින් මම ලොකු අපහසුතාවයකට පත් වුණා මේකට ගිය ගමන්. ඉතින් කොහොම හරි මම ඒකත් හුරු වුණා. මට දවස් දෙක තුනක් යද්දී ඒතර තියෙන පරිසරයත් එක මොකද එතමත්ම ලස්සන පරිසරයක් තියෙන්නේ අපි මාස් මේ ඒක ආයතන ඇතුලේ. ඉතින් මේ පරිසරයෙන් මම පරිසරේ හුරු වුණා. ඉතින් මම අතන ඒකට ආදරය කරා. ඉතින් ඒ වගේම මේක අබෑතු වගේක් තිබ්බා ඒ වෙලාවේ. ඉතින් අබෑතුකට මමත් යොමු කර මගේ මේ ඇප්ලිකේෂන් එකක් යොමු කරපු වෙලාවේ ඉතින් මට ඒකට සාර්ථක පිළිතුරක් ලැබුණා. ඉතින් මාව ඉන්ටර්විව් කෝල් කරා. ඉතින් එතකොට මේ මම කොහොම හරි ඒකට සිලෙක්ට් වුණා. ඊට පස්සේ මේක තමයි පළවෙනි වෘත්තිය. ඉතින් මම කොහොම හරි මේක කරගෙන යද්දි මම තත්ත්ව පාලකවරයෙක් වශයෙන් තමයි මුලින්ම සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ කරගෙන යද්දි ඊට පස්සේ මට 2010 දී මම 2007 විතර වෙද්දී 2007 දී මම 2002 ජොන 2007 දී මම විදාගෙන නිලධාරී කනිෂ්ඨ විදාගෙන නිලධාරී බවට පත් වෙනවා. ඊට පස්සේ මම විදාගෙන නිලධාරී බවට පත් වෙනවා. ඊට පස්සේ 2010 දී හම්බ වෙනවා මාස් සිලුවේට ආයතන යන බියගම. මම බාස් සිලුවේට ආයතනයට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනවා මම මේ වෙද්දී සහකාර නිෂ්පාදන කළමනාකාරයෙක් වශයෙන් සේවය කරමින් ඉන්නවා. ඉතින් මම ආරම්භ කරමුම වෘත්තිය තමයි තවමත් කරන්න අවුරුදු දැන් 17ක් තිස්සේ මම මාස් සමු ව්‍යාපාරේ තමයි සේවය කරන්නේ. හොඳයි. දැන් බලන්න මේ පණිවිඩය. දැන් අපේ රට මේ හැමදේම නිදහසේ නොමිලේ ලැබෙන රටක්නේ. දැන් දරුවා ලැබෙන ඉන්නකොට සායන පහසුකම් නොමිලේ ලැබෙනවා. ඊට පස්සේ අපිට පාසල් නොමිලේ ලැබෙනවා. එතකොට අධ්‍යාපනය ඔක්කොම නොමිලේ ලැබෙනවා. මේ හැමදේම නොමිලේ ලැබුණාට පස්සේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මේ උපාධියත් අරගෙන ඒත් අපිට ඊට පස්සේ රජයේ රැකියාවල් දෙන්න මේවා දෙන්න කියලා මේ දෙන්නක් නෙමෙයි ඉදියව් කියලා අපි පාරට බැහැලා අ르ගල කරලා ඉන්න රටක බලන්න මේ යෞවනය මේ අපිට පසුකින් ඉන්න යෞවනය ඔවුන් තීන්දුව తీරන ගන්න විදිහ ඔවුන් ජීවිතේ දිහා බලපු විදිහ හිතන්න ඔබ රජයේ රැකියාවක් ඉල්ලගෙන පාරේ අ르ගල කරද්දී සමහරට ඔබත් එක්ක සම වයසේ හිටිය යාළු මිත්‍රව අදටත් පාරේ ඉන්නවා ඇති අ르ගල කර කර හැබැයි ඔබ පෞද්ගලික අංශයට එකතු වෙනවා ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රයට එකතු වෙනවා ඒ ශේෂ්ත්‍රයේ ඉහළම තවත් ඔබට ගමන් කරන්න අවස්ථාවක් බොහොමයක් තිබෙනවා මොකද ඒ ශේෂ්ත්‍රයන් තුල ඔබට ලැබෙන අවස්ථාවල් අසීමිතයි ඒ නිසා උන ඔබට හිතන්නට තවත් පැතිකඩක් ඒ වගේම අපි මේ පරිගණක පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය පිළිබඳ කතා කරා අපිට ඒකේ පිළිබඳව අපේ යෞවනයන්ට මේ අපේ වැඩසටහන බලන හිතවතුන්ට කතා කරන්නකෝ මගේ කතාව ගත්තන් පස්සේ ওই පරිගණකයට කලින් මම මුල මගේ ඩ්‍රීම් එක කිව්වොත් එහෙම පොඩි කාලේ තිබ්බේ මගේ ආසාව මේ බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. මොකද මම මේ අම්පාරේ අධ්‍යාපනය හදාරන කාලේ මම හිතන්නේ 2 වසරයි 3 වසරයි. මුළු මේ කියන්නේ පාරටම දවසටම එක බස් එක යන්නේ සීමාය බස් එක. බස් එකේ නම සීමාය කියලා. ඉතින් ඒ බස් එකේ මම අර ඒ බස් එකේ අපි ඒ දවස්වල දාගෙන යන්නේ නිකන් උදේ 6ට හරියටම බස් එක යනවා ඒ කිලෝමීටර් 15ක් විතර යන්න ඕනේ. ඉතින් ඒ බස් එකේ නැගලා ඉස්සරහ අර පෙට්ටිය වගේ තියෙනවා මේ බස් එකේ. ඒ බස් එක උඩ තමයි යන්නේ. මොකද එතකොට මගේ වීර වෙන්නේ ඒ දවස් වල රීදුරු මහත්තයා. මොකද රීදුරු මහත්තයාත් එක්ක පොඩි හිණාවක් දැක්කා. ඒ කියන්නේ පෙට්ටිය උඩ වෙන්න ඕනේ නේද? අපි ඉස්සර කියන්නේ රත් වෙන්නේ නේ. ඔව්. එන්ජින් එක උඩ. එතකොට මේ හරි ඩ්‍රයිවර් මහත්තුරුත් අපිට මාර ලැදියාවක් තියෙන නිසා අපිට ආදරේ. මොකද නිකන් කවදාවත් ඒක එයාට අනු උපීශීලි කාරණාවක් නෙමෙයි. අපි අපිව ඉස්කෝලේට දාන්නේ බොහොම මනුෂ්‍යත්වයෙන් අපි ඒක ඉස්කෝල ළඟට දාන්නේ. ඉතින් ඒත් එක්කම ඉතින් මම ගෙදර ඇවිල්ලා ගියන් පස්සේ අපේ අම්මා හැවෙන් පස්සේ සමහරක් වෙලාවට ලොකු නම් කවුද වෙන්නේ කියලා බස් ඩ්‍රයිවර් කෙනෙක් ගුම් පස්සේ අම්මා බයිනවා මට. ඉතින් නමුත් අවසානයේ මේ ඒක ඇත්තටම මේ ඒ කාලේ වීරයක් වුණාට නම අවසානයේ මම අධ්‍යාපනය වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ ඇවිල්ලා පිටරට ගියන් පස්සේ ඉතින් මේක ඇවිල්ලා අමුතුම විෂයක්. ඉතින් සහ දැන් දැනට වෙනස් වෙන ලෝකේ මිනිසුන්ට අනිවාර්යයෙන්ම මේ තාක්ෂණය කියන එක අවශ්‍ය වෙනවා. ඉතින් ඒකේ දැන් මම අති දුෂ්කර ප්‍රදේශවල ඉඳලා මට මම මේ ලබාගත්ත මේ තාක්ෂණික දැනුමත් එක්ක මට අවශ්‍ය වෙන්නේ ඇත්තටම මේ අපේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට දැනට ලංකාවේ නම් ඇත්තටම භාවිතා කරන්නේ 10% වගේ 10% ප්‍රමාණය අඩු ප්‍රමාණයක් තාක්ෂණය ගත්තොත් වෙන රටවල ගත්තොත් අපිට මේ ලංකාවේ මිනිස්සුන්ට මේ තාක්ෂණය තව දීලා තියෙන්නේ වැඩ තමන්ගේ වැඩකටයුතු දින්දා වැඩකටයුතු සියල්ල පහසු කරගෙන නවීන තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට යමු කියන එක තමයි මගේ ඇත්තටම ඒකම ප්‍රයත්නය. මම හොයාගත්ත විදිහට ওই පුංචි වයසට දැනටමත් බොහෝ දිනකට රැකියාවල් දීලා තියෙනවා නේ. ඔව් අනිවාර්යෙන්. දැනට මගේ යටතේ 150ක් විතර දැනට සේවය කරනවා. ඉතින්
මම ඉති මිනිහතුමානි ආඩම්බර වෙනවා. ඉතින් ඇත්තටම අපිට අපි අපි සල්ලිවලටවත් ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලැබුව අය නෙමෙයි, රජයෙන් දෙන පොත්පත් ටික අරගෙන අර මංකෝගේ බස් එකේ ගිහිල්ලා අපි මේ සමාජයේ මිනිසුත් එක්ක ඒගොල්ලන්ගේ අදහස් එක්ක අපි ජීවත් වෙලා ඒගොල්ලන්ගෙන් ඒගොල්ලන් මහන්සි වෙන දේ හෝ අපි ඉදොල්ලා රුපියලක් හරි ගෙවන වැට් එකකින් තමයි අපි මේ දවස්වල ඉගෙන ගත්තේ. හැබැයි දැන් මට පුළුවන් වෙලා තියෙනවා අපි ඒගොල්ලන්ගෙන් අධ්‍යාපන ලබාගෙන අපි කාටවත් මේවා කරන්න ගියේ අපි අපිම රැකියාවල් ඇති කරලා උත්පාදනය කරලා සහ අපිට යමක් සමාජයටත් කරන්න හැකියීම සම්බන්ධයෙන් ගොඩක් සතුට වෙනවා. සහ මම බලාපොරොත්තු වෙනවා අපිට ඉදිරි ඒදිත් මේ වගේ අය බිහි වෙයි කියන එක තමයි ඇත්තම අවශ්‍යතාවය මේ සමාජයට. ඔව්, හරිද TV අපේ අරමුණක් ඒක. මොකද මෙවන් වූ යෞවනයන්, මෙවන් වූ තරුණයන් අපේ රටට අවශ්‍යයි. සැබවින්ම අවශ්‍ය වන්නේ මෙවන් වූ සමාජ වටිනාකම. ඒ නිසා ඔන්න මතක තියාගන්න මේ කතා කරන්නේ ඔබට හරිද TV තුළින්. ඉතින් මේ දේවල් හොඳට ඔබේ ජීවිතයට එකතු කරගන්න. අපි මතක් කරනවා ඔබට පියෝ TV නාලිකා 123 ඔබට හරිද TV නරඹන්නට පුළුවන්කම තියෙන ප්‍රධාන කාර්යාලයේ 543G මාදිවෙල පාර තලවතුගොඩ, දුරකථන අංකය 011 70 60 631. හරිද TV ගාල්ල කාර්යාලයේ අබේසේකර ලිබඩුමාලිගේ උඩුමහල ලබදුව ගාල්ල, හරිද TV ගාල්ල කාර්යාලයේ අබේසේකර ලිබඩුමාලිගේ උඩුමහල ලබදුව ගාල්ල, දුරකථනයේ නම තැන්නට පුළුවන් ඔබේ ජීවිත සිහිනය අපිත් එක්ක බෙදා ගන්නට පුළුවන් ඔබට ඕනේ නම් 077 321 39 66 077 321 39 66. ඉතින් රැඳී සිටින්න හරිද TV සමගම අපි පුංචි විරාමයකට යනවා. විරාමයේ අනතුරුව අපි කතා කරනවා මේ නොනිමි මෙහෙවර බියන්ඩ පොලිස් පිළිබඳව. මද විරාමයෙන් අනතුරුව අපි නැවතත් ඔබ හමු වෙනවා ජීවිත සිහිනය තුළින් හරිද TV නාලිකාවේ. අද අපේ ජීවිත සිහිනය බොහොම සුවිශේෂ සිහිනයක් බවට පත් වෙනවා. අපි අද නොනිමි මෙහෙවර බියන්ඩ පොලිස් කියන සංවිධානය පිළිබඳව කතා බහ කරන්නට මැදිරියට ඒ සභාපතිතුමන්, මාධ්‍ය ප්‍රකාශකතුමන්, ලේකම්තුමන්ව කැඳවා ගත්තට ඔවුන්ගේ යෞවනය තුළ සැඟවුණු ඔබට වටිනා දේ අපි මුල් පැයවාගේ තුළ ඔබ වෙනුවෙන් බෙදා හදාගත්ත. දැන් අපි සූදානම් මේ ඔවුන්ගේ මෙහෙවර, මේ සංවිධානය පිළිබඳව ඔවුන් සමග කතා බහ කරන්නට අපි නිර්මාතෘවරයාට යොමු වෙනවා. මොකද්ද මේ ආයතනය, මේ සංවිධානය මොකද්ද? මේක ක්‍රිෂ්ණකේ 2016 දෙසැම්බර් 3 වෙනිදා රෑ මට එකපාරට හැඟීමක් එනවා මේ අපි කට්ටිය එකතු වෙන්න ඕන, එකතු වෙලා දෙයක් කරන්න ඕන. ඒකට මගේ හොඳම හිත මිත්‍රයෙක් ඉන්නවා, උප පොලිස් පරීක්ෂක උදාර රාජපක්ෂ. මම ගන්නවා කෝල් එකක් රෑ 9ට විතර. අනේ උදාර මල්ලි, මේ අපි සංවිධානයක් වගේ එකතු වෙලා සංගමයක් වගේ එකතු වෙලා මේ අපි දෙයක් කරමු මේ වගේ. මේ හොඳයි අයියේ. දැන් කතා කරනවා මේ නමක්. මට උදාර පළවෙනිම කියන නම තමයි අපි දාමු එකම රෑම කුරුල්ලෝගේ. මම කියනවා නේද චිත්තපටියකට නෙමෙයිනේ මේක අපි වැඩක් කරන්න යන්නේ. ඊට පස්සේ මේ මෙයාමට එකපාරට කියනවා අයියේ නොනිමි මෙහෙවර කියද්දි මේ මං කිව්වා ඔව් නොනිමි මෙහෙවර හොඳයි. ඒත් මෙයා කියනවා මං අයියේ අපි අර පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා කරන හින්දා අපි දාමු බියොන්ඩ් ද පොලිස් කියලා. ඒත් මම මන බියොන්ඩ් ද පොලිස් කියන එකේ තේරුම උරු කියනවා මේ ඔය පොලිස් සේවෙන් ඔබට කිය දෙයක්. ඊට පස්සේ අපි ඔකේ ටැග් ලයින් එක හදාගන්නවා අයියේ අකේ මනුසත්කම අතික්‍රමණය. කොහොම කරලා 2016 දෙසැම්බර් 4 වෙනිදා මම සභාපති විදිහට විශ්ව වෛද්‍ය ශ්‍රී මහත්මයා උපසභාපති විදිහට එතකොට ඒ වෙලේ ලහිරුම් අපිත් එක්ක හිටියේ නේ. එතකොට අපේ හිටියේ වෙනම ලේකම් තුමෙක් හිටියා. එයා විදේශගත වුණා. ඒකින්ද ඊට පස්සේ අපිට උප ලේකම් විදිහට ගයන්ත රුක්ෂා භාණ්ඩාගාරික විදිහට ශාමික චිරන්. එතකොට අපිට පොලිසිය කට්ටිය ගොඩාක් එක්ක වුණා. ඔබ පොලිස් පරීක්ෂක උදාර රාජපක්ෂ කියන්නේ දෙවන්ත චරිතයක්. එතකොට ඒක තව උප පොලිස් පරීක්ෂක වෛරයක් ඉන්නවා එකතු වෙන අපිට නුවන් පද්මසිරි කියන. එයා මගේ පොඩි කාලේ ඉඳන් හිතවතේ, මොකද එයාගේ තාත්තත් හිටපු නියෝජ්‍ය පොලිස්පති. එයා එතකොට ඒකම කුෂාන් පීරිස්, ප්‍රියංගි බුද්ධික, එතකොට තව අපිත් එක්ක හිටිය මාවිත්‍ර හේමරත්න හමුදුරුව අපිට අනුශාසනා කරා.
තව අමිල නිරෝෂණ සිල්වා ඔය කට්ටියක් එකතු වෙලා අපි වැඩක් කරමු කියන තැනට එනවා. අපි සලව හදාගෙන. ඒකට අපිට මම පළවෙනියටම Facebook එකේ මම දානවා පොඩි පෝස්ට් එකක් මේ සමාජ සත්කාර වැඩසටහනක් තියෙනවා නේ කියන්න මම උදව් කරනවා. හතරවෙනිදා ධම්මගමම් මට පළවෙනිම කෝල් එක එන්නේ දොඩංගුඩ හිටපු ස්ථාන අධිපතිතුමා චාම්බ්‍රසිලෝ. එයයි පුබුදු කාංචනා කියලා මම දන්න අකඩමික් කෙනා ඒ දෙන්නම කතා කරලා කියනවා. මල්ලි ගයක් හදනවා සිමෙන්ති තින්ත වයර් කියන මට ලිස්ට් එකේ මේක පුළුවන් ද කරන්න. මම ලොකු මට වෙන බරපැනගෙන දැනුවා පිටතරගෙන මම කියලා කරනවා කියලා. මම ඊට පස්සේ එනවා අක්කේ කවද්ද දුන්නේ කියලා. මල්ලි ඕනේ මේ දෙසැම්බර් 8 වෙනිදා. දවස් 4යි. දවස් 4යි. යාළු කට්ටියට කතා කරපුවම අපි කරමු කිව්වා. උදව් කරා ගොඩක් කට්ටිය. අපි පළවෙනියට මෙතනින් පටන් ගත්තා. පටන් අරගෙන යනකොට 2017 මැද භාග යනකොට දැන් ඔය අපි උපසභාපතිතුමාගේ මස්සිනා කෙනෙක් කියන කෙනෙක් මට හම් වෙනවා ලහිරු කෝට්ටේ උඩ. මෙයා මම මෙයාව දකින්නේ මෙයා සමාජ සේවකයෙක්. සමාජ සේවකයෙක් දුක්කම් මම කතා කරනවා ලහිරු එන්න අපිත් එක්ක වැඩ කරමු කියලා. හැබැයි කිව්වක මම කියනවා මේ හරි මං එන්නම්. අපි ඉස්සරහට මීට වඩා දෙයක් කරන්න ඕනේ. ඊට පස්සේ මෙයා ඊට පස්සේ අපි ඡන්දයක් දීලා ලේකම් කමටපත් වෙනවා. ඔය කාලේ එනකොටත් අපි මේ වෙනකොට අපි ඔය පටන් ගත්තේ පළවෙනි තැන එතනින් දොඩංගුඩින් පටන් ගත්තේ. අපි හිතලවත් නැතුව දවස් 4ක් වගේ කාලෙකින් අපි කරේ. ඒ පටන් ගත්ත එකෙන් ඊට අපි 2018 අගභාග වෙනකොට තමයි අපි මාධ්‍ය ප්‍රකාශකතුමා හම්බෙන්නේ. ඒතොර මේ දෙන්නම ලහිරු කෝට්ටේ කොටයි සඳුන්වල මුල්ල කියන්නේ පුද්ගලිකව සමාජ සත්කාර ව්‍යාපාර කරන කට. ඒ දෙන්න කරපු දේවල් සමහර වෙලාවට මම හිතන්නේ ඒවා කිසිම මාධ්‍යයක දීලා නැහැ. දුන්නනම් ඒක මේ අපි දැන් හුවක් දේවල් එක්කේ අපි Facebook දානකොට මම අපේ පොඩි දෙයක් අපි ඔළුවේ තියාගෙන දානවා. හොඳ දේ කරන්න කැමරාව තියලා යන්න කියලා. අපේ අපි එක සංකල්පයක්. හොඳ දේ කරන්න කැමරාව තියලා යන්න කියලා. ඊට පස්සේ ලහිරු මට කතා කරගෙන නැහැ. අපි ආදර්ශයක් දෙන්න ඕන. අනිත් කෙනෙක් පොළඹවන්න ඕන. එතකොට කොහොම තමයි අපේ කණ්ඩායම එකතු වෙන්නේ? එකතු වෙලා කොයි වෙලාවකවත් අපි අතර තර්ක විතර්කනේ. අපි කට්ටිය අතර තිබ්බදී අපි කතා කරනවා සුමඳයි. සුමඳව කතා කරලා ඉස්ස ගන්නවා හැම වෙලාවෙම තියෙනවා මාසිකව අක්කේ අපි දැන් වෙනම අපිට සමාජ සත්කාර වැඩසටහනක් ප්ලෑන් කරලා තියෙනවා. ඉස්සරහට මොකද කරගෙන යනවා? බොහොම සතුටු ඒ කාරණා පිළිබඳව. මොකද අපි අපේ ජීවිත කාලය බොහොම කෙටි. අපි සාමාන්‍යයෙන් අර කියනවානේ පණ නම් තනාග පිනිබිඳු වෙන්නේ. අපි දන්නේ අපේ ජීවිතේ අපිට කොයිතරම් කාලයක් ඉතිරි වෙලා තියෙනවද? හෙට දවසේ අපිට අනාගතේ අපිට මොන මොන දේවල් කරන්න පුළුවන් වේද බැරි වේද? ඒ නිසා අපිට ලැබුණු මේ මොහොත, අද දවස මේ අපිට ලැබෙන සෑම මොහොතක්ම අපි අවදීන් ගත කරන්නට ඕනේ. අපි සතුටින් ගත කරන්නට ඕනේ සහ අපිව අපිට ආපස්සට හැරිලා බලලා සතුට වෙන්න පුළුවන් විදිහට අපි ගත කරන්න ඕනේ. දැන් එතුමන් මේ පොලිසිය ගැන කතා කරද්දි මට අර මතක් වුණා අපි කියනවනේ නේද? මහජන මිත්‍රශීලී වෘත්තීය අභිමානවත් පොලිස් සේවාවක් අපේ පොලිසියේ පදනම් බවට පත් වෙලා තියෙනවා. මහජන මිත්‍රශීලී මිනිස්සුන්ට ආදරය කරන මිනිස්සුත් එක්ක ඉන්න වෘත්තීය අභිමානවත්. තමන්ගේ වෘත්තීය පිළිබඳ අභිමානයක් තියෙන පොලිස් සේවාවක් ඒ නිසා පොලිසිය පිළිබඳව යම් යම් මත සමාජයේ විවිධය විවිධ විදිහට කතා බහ කරාට ඔබ නොදන්නවා වුණාට මේ කතා කරන්නේ ඔවුන් දන්නා සත්‍ය සහ ඔවුන් අත්දෙන සත්‍ය තුලින් ඔබ පොලිසිය දිහා මීට වඩා වෙනස් විදිහකට හිටින්දලා බලයි කියලාත් අපි විශ්වාස කරනවා. හොඳයි. ලහිරු මහත්මයා අපිට කියන්නකෝ දැන් මේ වන විට මොනවද ඔබේ මේ සංවිධානය තුලින් සමාජයේ මේ කොච්චරක් විතර පැතිරලා තියෙනවද? ලංකාව පුරාම පැතිරලා තියෙනවද? සමාජිකයෝ කොච්චර විතර ඉන්නවද? මොනවද කරලා තියෙන්නේ? ඔව් අපි මේ වෙද්දී සංවිධානයක් විදිහට කියන්නේ අපේ ඇහිලා සමාජ සත්කාරක පදනමක් විදිහට අපි 10,000 විතර අපිට පිරිසක් ඉන්නවා. අපි අපේ සක්‍රීය දායකත්වය දක්වන කට්ටිය අපිට 100ක් විතර ඉන්නේ. ඒකෝ ලංකාව පුරාම පැතිරලා ඉන්නවා. දැන් මේ වෙද්දී ලංකාව පුරාම රෝදපුටු 68ක් අපි දීලා දෙනවා. අපි විශේෂයෙන්ම කරන දේක් තමයි ක්‍රිෂ්ණක්කා අපි රෝදපුටුවක් දෙන අපිට අපි රෝදපුටුවක් අවශ්‍ය කෙනෙක් අපිට කතා කරාම අපි ඒ රෝදපුටුව බලනවා ඒ බල ප්‍රදේශයේ ආයතන පොලිසිය මොකද්ද කියලා. ඒ බල ප්‍රදේශය අධි පොලිසිය. අපි පොලිසිය තුල තමයි මේ සමාජ සත්කාරය කරන්නේ. පොලිසිය ස්ථානාධිපතිතුමා ඇතුළු ප්‍රජා පොලිස් ස්ථානාධිපතිතුමා ඒ සියලු දෙනා එකතු කරගෙන තමයි මේ මේ වැඩේ අපි පොලිසිය තුලදි කරන්නේ. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ පොලිසිය තියෙන අර ගමට පොලිස් කියලා සංකල්පයක්. ඒ ගමට පොලිස් සංකල්පයත් එක්ක අපිට ඕන මහජනතාව සහ පොලිසිය අතර තියෙන මේ දුරස්ථභාවය නැති කරන්න. මොකද මේ දුරස්ථභාවය අපි නැති කරොත් තමයි මේ තියෙන ප්‍රශ්න ටික පොලිසිය ඇතුළට එන්නේ. දැන් ගොඩක් අපිට ලොකු අද දවසේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා පොලිසිය සහ මහජනතාව අතර තියෙන මේ
සුවදත්තේ පොඩ්ඩ පොඩ්ඩ පොඩ පළුදු වෙලා තියෙනවා. නමුත් දැන් අපි අපිට ඕනේ මේක පොඩ්ඩක් ඇති කරන්න. මොකද මේක මේ 101 2 ක ප්‍රශ්නයක් හින්දා තමයි මේක වෙලා තියෙන්නේ. නමුත් අපි පොලිසියකද අපි ළඟින් ආශ්‍රය කරනවා, අපි නිලධාරීන්ව අපි දන්න හින්දා අපි දන්නවා බොහොමත්ම හොඳ නිලධාරීන් ඉන්නේ. ඉතින් අපි මේ විදිහ අයෝ කිව්වා වගේ රෝද පුටු 68ක් දීලා තිනවා. ඒ වගේම ශිෂ්‍යත් අඩුව ආදානලාභී දරුවන්ට ඉගෙන ගන්න ශිෂ්‍යත් අපි 42ක් දීලා තිනවා. ඒ වගේම අපි වාර්ෂිකව ගන්න අපේ තවත් සමාජ සත්කාරක වැඩසටහනක් තිනවා. මැදවච් අනුරාධපුරයේ මැදවච්චිය කියන ගමේ අඟුණුච්චිය කියලා ස්කෝලයක් තිනවා. අති දුෂ්කර ස්කෝලයක්. වල්ලා ලියනවා පාරේ ළමයි බොහොම අමාරුවෙන් එන්නේ. ඉතින් මේ ස්කෝලේට අපි වාර ස්කෝලේ යන ළමයි 800ක් විතර. මේ ළමයි 800ටමයි අවශ්‍ය කරන පොත්පත් දැන් වර්ෂ දෙකක් තුල නොකඩවා සිදු කරා. අපි ඒ සත්කාරය අපි අවුරුද්දක් පතා අපි ඒ පාසල වෙනුවෙන් කරන්න කටයුතු මේ වලට සූදානම් කරලා තිනවා. ඊට අමතරව අපි අත්වාරු දෙනේ දෙන දේවල්, ඒ වගේම පිළිම දෙන දේවල්, ඒ වගේම තව තවත් වැඩ ගොඩක් අපි මේ හරහා කරගෙන යනවා. ඉතින් අපිට මේ ඕන උනේ මේ සමාජයේ මිනිස්සු අපේ ඇත්තනුව කිචනක් අපේ මේ භවය කියන එක. අපි මේ ඉපදීම කියන එක අපේ මේ අපි කොහෙන්වත් මේක ඉගෙන ගන්න අපි එක එක තත්ත්වවල උපදිනවා. අපි දුප්පත් පවුලක උපදිනවා, අපි පෝසත් පවුලක උපදිනවා, අපි දුප්පත්වල ඉපදිලා අපි මොනවා හරි ක්‍රමයකට අපි පෝසත් වෙනවා. හැබැයි මේ සියලු කිසිම දෙයක් අපි දන්නේ නැහැ මේ කොහොමද වෙන්නේ කියලා. අපි හිතන්නේ මේක ඉබේ වෙනවා කියලා. මේ මෙහෙම දෙයක් නෙමෙයි තියෙනවා. මේ හැම භවයකදීම අපි මේ කරන සියලු දේවල් එකතුවක් තමයි මේ මේ වගේ අත්විඳින්නේ. අපි දැකලා තියෙන ගොඩක් මිනිස්සු තව කෙනෙක්ට සමානක කර දෙන්න අකමැති. නෑ ඒගොල්ලන් අතපය තිනවනේ. සමාන ගොඩක් කට්ටිය කියන්නේ ඒවන හම්බ කරන් ගන්න පුළුවන් නේ. නෑ එහෙම නෙමෙයි. ඒවන හම්බ කරන්න පුළුවන්. ඒගොල්ලන් අතපය තිනව ඇත්ත. නමුත් අපි කරන්න ඕන ඒ මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ මාර්ගය. අපි මේ මාර්ගය තමයි පෙන්වන්න ඕන. නැත්නම් අපි කියන්නේ අපිට කියන්න බෑ කොහොමද කියලා අතපය තිනවන මොනවා කියක් කරන් ඉන්න කියලා. අපි ගිහින් මොනසුන්ට මාර්ගයක් පෙන්වන්න. මේ මොනසු අපහස්තාවට පතුල වෙන අප උදව්වක් කරන්න ඕනේ. මොකද අපි රෝද පුටු දෙන්න පටන් ගන්න එකම හේතුවක් තමයි මේ ගොඩක් වෙලාවට අපි රෝද පුටුවක් දෙන්නේ මේ ඇඳක එකතන උඩුබැලි අතර වහල දිහා බලාගෙන මිනිස්සෙට. මේ මිනිස්සයාට තමන්ගේ ශාරීරික කෘත්‍යයක්වත් කරගන්න එළියට යන විදිහක් නැහැ. ඒතකොට මිනිස්සයෝ අවුරුදු ගණන් සමාකර එක ඇඳේ ඉන්නේ. ඒතකොට මේ මිනිස්සයට අපි රෝද පුටුවක් දීම තුළින් බලාපොරොත්තු වෙන්නේ මේ මනුස්සයා පොඩක් එළියට යනවා, පොඩ්ඩක් අහල පහල මනුස්සයෙක්ව දකින්නවා, පොඩ්ඩක් අඩු ගන්න හුලඟ වදිනවා. මේ මනුස්සයා අවසාන කාලේ හරි සතුටින් ගත කරනවා. අපි ඒව දුන්නාම දකින්න මේ මිනිස්සු ගොඩක් අපිට කියන දේවල්. ඒව ගොඩක් අපිට මේ මාධ්‍යත් කියන්න බෑ. ගොඩක් දේවල් අපිට කියනවා. ගොඩක් මිනිස්සු ඇහිලා අපිව බලලා යනවා, පුතා අපිට කිසි දෙයක් කරලා නැහැ කියලා. ඉතින් අපි හැමදෙස්සෙම බලන්න ඕනේ අපිට දෙයක් ලැබිලා තියෙනවා, අපි සමාජය දෙයක් ලැබිලා තියෙනවා. ඒ හැම දෙයක්ම අපි ලැබිලා තියෙන්නේ අපි පෙර කරපු පින්න හින්දා. ඉතින් ගොඩක් කට්ටිය මේ ආත්මේ ලබා ඒ පින් බලයෙන් ලබාගත් දේවල් මේ මේ ආත්මෙන් ඊළඟ ආත්මෙට array යන්නේ නැහැ. මේක අපිට කොහොමද කියලා දෙන්නේ? මොකද ඒකයි අර භවය කියන දේ මේ පොඩක් අපිට කවුරුවත් කියා දෙන්නේ නැහැ. අපි මේවා දන්නේ නැහැ. හැබැයි අද බලන්න මේ ක්‍රිෂ්ණක්ගේ මූණට අමුණා hina වෙන මිනිස්සු කොච්චර අඩුද කියලා. අපිට මේ සරලව නිහඬව කරන්න පුළුවන් දෙයක් තමයි තවමනුස්සෙකට මේ සිනාවගේ සංග්‍රහ ගන්න එක. හැබැයි සමහර කාලවල මම දැකලා තියෙනවා ගොඩක් මේ තරුණයෝ අද කාලේ මූණට අමුණා වංග බල යනවා. hinaවක්වත් නැහැ මූණ අඩු ගන්න. ඒ කියන්නේ අර සුහදශීලීත්වය මේ ගොඩක් මිනිස්සුන් ගිලිහිලා තියෙන. ඒක උකට ගොඩක් බලපානු මොකද ඒගොල්ලන්ගේ සමාජ පසුබිම. අම්මලා තාත්තලා ගොඩක් අර ඒගොල්ලන්ගේ වැඩ කටයුතු දෙක කාර්ය බහුල වීම තුළ දරුවෝ තනියෙන් හැදීම තුළ සහ අපි ළමයින්ට කියන්නේ කොයිලා තනියෙන් කරන්න කියලානේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දැන් අපිට පොඩි කාලේ අපේ සීන තිබ්බේ. අපි අපේ සීන වලට ගියේ. අපිට කවුරුත් ඇවිල්ලා අපේ අම්මා තාත්තා පුෂ් කරනවා මෙතනට එන්න ඕන කියලා. අද දරුවෙක්ගෙන් අහලා බලන්න අක්ක මේ ඉන්ටර්විව් ගන්න ඕනලා කියලා දරුවෙක්ගෙන් දරුවෝ 100ක් ගත්තොත් 99ක් කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන, මේ ඉංජිනේරුවරෙක් වෙන්න ඕන, වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ, නීතිඥයෙක් වෙන්න ඕන කියලා. කොහොමද මේ දරුවාට මේක එන්නේ? දරුවාට අම්මා කියනවා ડોක්ටර් කෙනෙක් වුණොත් මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. ලොහොඳ ගයක් හදන්න පුළුවන්. කා පර්මිට් එකක් එනවා. මේ දේවල් තමයි දරුවා තුල ඇති කරන්නේ. අපි එහෙම නෙමෙයි කරන්න ඕනේ. අපි කරන්න ඕනේ පොඩි කාලේ නම් දරුවා තුල තියෙන දේවල් තමයි අපි බලන්න ඕනේ. දරුවා කොයි පැත්තද දක්ෂ කියලා. ඒ දක්ෂ පැත්තෙන් තමයි දරුවා ඉස්සරහට යමු කරන්න ඕනේ. අද වෙලා තියෙන මේ ශිෂ්‍යත්ව කියන එකේ කඩින් දාගෙන මේක දෙමව්පියෝ දරුවෝ දෙමව්පියන්ට ලබා ගන්න දෙමව්පියන් ළඟා වෙච්ච බැරි වෙච්ච සීන වලට මේ තමන්ගේ දරුවෝ තල්ලු කරලා යනවා. අනේ දරුවෝ ගොඩාක් තැන් වලට ගිහලා අනාථ වෙනවා. ඉතින් ඒතකොට මේ දරුවෝ ගොඩක් වෙලාවට මේ සමාජය ගැන වෛරසින් බලනවා. ඉතින් මේ සිතුවිලි තුළ තමයි සමාජ තමයි තමන් තනියෙන් කොහොම හරි ගොඩ යන්න ඕන. මෙන්න මේ සංකල්පය මිනිස් තුල ඇතිලා තියෙන්නේ. අද අපි සමාජ සත්කාර කරනකොට දකින්න සමහර මිනිස්සු අපිට hina වෙනවා. මේ සියල ගානේ පොඩි ගානක් අපිට hina වෙනවා. ඉතින් අපිට ඒක අදාළම නෑ. අපි ඒක හිතන්නේවත් නෑ. හැබැයි ඒගොල්ලෝ hina වෙන්නේ අර හේතුව හින්දා. ඒගොල්ලෝ තව මිනිහෙක්ගේ දුක් විඳින තව මනුස්සයෙක් තමන් දෙයක් දුන්නා වළබන සතුට අත්විඳලා නැහැ. ඒ සතුට අත්විඳ නැති හින්දා ඒ සතුට අත්විඳින කෙනාට hina වෙනවා.
ඔය ඉතින් මම කියන්නේ මේ සමාජයේ අපි හදන්න ඕන අන්නේ දෙ පොඩි කාලේ මේ දරුවන්ට පුරුදු කරන්න ඕන කණ්ඩායමක් විදිහට වැඩ කරන්න කණ්ඩායමක් විදිහට හිතන්න එකට ඉන්න පවුලේ දැන් අපි ගත්තොත් එහෙම පවුලක වුණත් එහෙම මේ තමන්ගේ ඥාති සහෝදරවට ඥාති සහෝදරට වැඩි ඉහළට යන කියලා තමයි අමලතර උපදෙස් දෙන්නේ ඉතින් ඒක තුල හදනවා මේ දරුවට පසුබිමක් තමන් තනියෙන් ඉන්න ඕන කියලා හැබැයි අපි සමාජයට අහම සමාජගත වුණා මේ දරුවෝ ගොඩක් අසරණ වෙනවා ඒක තමයි අර මූණට හම් වුණා hina වෙන්නේ නැතුව අහල බලාගෙන යන්නේ හොඳයි දැන් මේ කියපු කරුණු කාරණා එක අපිට මතක් වෙන කාරණාවක් තමයි මේ රාත්‍රී රහසේ මල් පුබුදනවා හැබැයි එහි කීර්තිය දහවලට බාර දෙනවා දැන් සමාජ සත්කාරක ක්‍රියාවන් වල ඊට පිටිපස්සෙන් ඉඳලා මේ සමාජයට වැඩදායි දේවල් කරලා ඒ සිනහව දැකලා ඒ සතුට දැකලා දැන් පින කියන්නේ සතුටනේ අපිට සතුට වෙන්න පුළුවන් දේවල් කිරීම තමයි පින කියන්නේ. ඉතින් ඒක නිසා මේ පින එකතු කරගෙන තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගෙන අන් අයගේ ජීවිතත් ආලෝකමත් කරන මේ පිරිස ගැන තමයි අපි අද කතා කරන්නේ. දැන් මට මෙහෙම කතා කරද්දී මතක් වුණා මේ මග මානවක කතාව. මග කියන තරුණයා මේ අතීතයේ විසුව ඔහු මෙන්න මේ වගේ පාලම් මේ දඬු ඉදි කරනවා සමාජයේ විවිධ දේවල් කරනවා. මෙහෙම ඔහු වටා කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවා මේ එකතු වෙච්ච කණ්ඩායමත් එක්ක මග මානවකයා මේ විදිහටම සමාජයට යහපත් දේවල් කරගෙන 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 යද්දී ඉතින් අද වගේම තමයි එදා රජතුමාට යනවා කේලමක් මොකද්ද මේ හදන්නේ රජකමට එන්න තමයි මේ තරුණයෝ මේ එකතු වෙලා සූදානම් වෙන්නේ මේ එදන්ඩු පාලං හදලා ඔය ලේස්ති වෙන්නේ දේශපාලන වැඩකට කියලා රජතුමාට මේ කේලම ගිහිල්ලා පස්සේ මේ මග මානවකයා ඇතුළු පිරිසට රජතුමා පද දීලා හිරිහැර කරලා ඔහුව ජීවිතේ සමුගන්න සිද්ධ වෙනවා. හැබැයි පසු කාලිනම අපි අහනවා ඔහු ඉපදිනවා සක්ලොව ශක්‍ර දෙවියන් විදිහට උපත්ති ලැබනවා කියලා. අර කරපු පින් මහිමේන ඒ කරන්නා වූ මහා සමාජ සත්කාරක නැත්නම් සමාජයට හිතකාමී දේවල් හේතු වෙන. ඉතින් ඒ නිසා මේ සමාජ සත්කාරක කරනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි හැමෝටම කළ හැකි දෙයක්ුත් නෙවෙයි හැමෝටම කරන්නට හිත දෙන දෙයක්ුත් නෙවෙයි. ඉතින් අපිට කියනකො මාධ්‍ය ප්‍රකාශකතුමනි දැන් මේ වර්තමානයේ කරගෙන ආපු වැඩපිළිවෙල තව ඉදිරියට මොන තරම් කරගෙන යන්නට බලාපොරොත්තු වෙනවද මොන මොන දේවල්ද මේ සමග එකතු වෙන්නේ තව කොහොමද ඔබේ ඒ පිළිබඳව අපිට සඳහන් කරන්නේ නෑ ඇත්තටම ඒ ගැන කතා කරුත් එහෙම අපි දැන් අපේ සභාපතිතුමත් එක්ක මම මේ නගදී පිළිබඳව සාකච්ඡා කරා අපේ ප්ලෑන් එකක් තියෙනවා විශේෂයෙන්ම දැන් මම ඇවිල්ලා පරිගණක ආශ්‍රිත වැඩ කරන කෙනෙක් හැටියට මේකට අපි ඇප් එකක් නිර්මාණය කරන්න සහ වෙබ්සයිට් එකක් නිර්මාණය කරලා අපේ මේ ඉදිරියට කරන වැඩකටයුතු සහ ප්ලෑන් පිළිබඳව මේ දැනුවත් කිරීමක් කරන්න. සහ දැන් මූලිකව අපි දැනට අදහස් කරගෙන ඉන්නවා රෝදපුටු විශාල ප්‍රමාණයක් ලබා දෙන දැනටත් අපිට මං හිතන්නේ වෙලෙගම් තුමා දන්නවා රෝදපුටු විශාල ප්‍රමාණයක් ලබා දෙන්න ඉල්ලීම් තියෙනවා. ඒ වගේම තමයි සහ දැන් මම පෞද්ගලිකව දන්න දෙයක් තමයි මේ ගොඩක් ප්‍රශ්න තියෙනවා මේ ආර්ථික ප්‍රශ්න තියෙන අය ඒක අපි මොන හරි යම් කිසි සොලූෂන් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා වැඩි විස්තර මං හිතන්නේ අපි සභාපතිතුමා ලේකම්තුමා ඒ පිළිබඳ දැනුවත් කිරීමක් කරයි මේ ඒ සම්බන්ධයෙන් මේ අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා කියන උත්සාහයක් දැන් අපි කරන්නේ ඒගොල්ලන්ට ස්ථානයට අවශ්‍ය කරන උදව්වක් විතරයි ඒගොල්ලන් රෝද පුටුවක් අවශ්‍ය රෝද පුටුවක් දෙනවා වියලි ආහාර මල්ලක් කොන වියලි ආහාර මල්ලක් දෙනවා හැබැයි ඒකේ ඒ වෙලාව ඒගොල්ලෝ ඒක භුක්ති විඳා මෙතන ඉවරයි හැබැයි අපි දැන් හේතුව අපි මේ කණ්ඩායමක තු වෙලා නැහැ මේ මිනිසුන්ගේ මේ ආර්ථික මට්ටම නම් වන්න මොනවාරි අපි වැඩපිළිවෙලක් ආරම්භ කරමු කියලා ඒක අරහා තමයි මෙතුමන්ගේ අපිට විශේෂ සක්‍රීය දායකත්වයක් ලබා ගන්න පුළුවන් මේ මෙතුමාට තියෙන දැනුමත් එක්ක අපි ඒ සඳහා දැන් මොකද මේ ගොඩක් අපේ ලංකාවේ මිනිස්සු ඉන්නවා තව මිනිස්සුන්ට උදව් කරන්න කැමති අපි විශේෂයෙන් විදේශගත වෙච්ච කට අපිට කතා කරනකොට උදව් කරන්න කැමති නම් තමයි උදව් කරන වෙලාවක් නැහැ දැන් උදාහරණයක් ඇහිලා අපි ගත්තොත් එහෙනම් අපිට account එකක් නැහැ දැන් අපි මෙච්චර කාල අපි සක්‍රීයව මේ ශේෂ්ත්‍රේ නැදෙන්න හේතුව කිසිම ප්‍රශ්නයක් නැතුව අපි ගාව පෞද්ගල account එකක් නැහැ ගිණුමක් නැහැ එතකොට අපිට දැන් අපිට අපේ අක්කා හුවුත් මල්ලි රෝද පුටුවක් අරන් දෙන්න ඕන මම කොහොමද මේක කරන්නේ කියලා හුවුත් එහෙම මම කියන්නේ ඇහිලා අක්කා අපිට රෝද පුටුව අරන් දෙන්න අපි ඒවා කියන තරකට ඇහිලා රෝද පුටුව අරයන් නම් කියලා එතකොට ඒ වාට වෙන මුදල් වියදම් අපිට ප්‍රවාහන ගාස්තු අපේ පෞද්ගලිකව තමයි ඒක දරා ගන්න ඒකෙන්ද අපි අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ අපි
හරිම විනෝදභාවයෙන් තමයි මේ වැඩසටහන කරන්නේ. ඉතින් අපිට ඉස්සරහට ඕන අපි මේ ඉන්න මිනිස්සු ටික දැන් උදාහරණයක් එක උදාහරණයක් මම කියන්නම්. මට ගියා උදේ ඉස්සල්ලා උදේ මගේ පාසලෙන් සිඩබ්ලිව් කන්නන්දර මධ්‍යම විද්‍යාලයෙන් මට ගුරුතුමියක් කතා කරලා කියනවා මේ ලහිරු මට දරුවෙක් ඉන්නවා ඕ ලෙවල් කරලා ඉන්නේ දරුවා මට ඒ ලෙවල් කරගන්න ඕන මොකද මම දන්නවා අනිවාර්යෙන් පළවෙනි පාරම මේ දරුවා විශ්වවිද්‍යාලය ඇතුළු වෙනවා කියලා ඕ ලෙවලුත් මේ කරා විතරයි හැබැයි මේ දරුවාට ලොකු ආර්ථික අපහසුතාවයක් තියෙනවා ගෙදර මේ දරුවාට මොනවා හරි ශිෂ්‍යත්වයක් කරන් දෙන්න පුළුවන්ද කියලා ඒ වෙලාවේ දැන් දරුවා තීරණය කරලා ඉවරයි රස්සාවක් කරන මේ ඕ ලෙවලුත් ඕ ලෙවල් කරපු ගමන් ළමයා කොච්චර ඉගෙන ගන්න පුළුවන්වත් ඕ ලෙවල් රිසල්ට් එකවත් එන්නේ කවුරු රස්සා දෙන්නේ නැහැ නේ එතකොට එළමේ රස්සාවට ගියොත් එමේ ළමගේ ඉදිරි අනාගතේ සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා බිඳ වැටෙනවා ඉතින් ඒ වෙලාවේ මම කිව්ව දේ තමයි මම යාළුවන්ට කතා කරලා ඒ වෙලාව මට ඒ වෙලාව අපිට මූත් ඒලා කරගන්න දෙයක් උන්නේ නැහැ ඊට පස්සේ මම කිව්වා හරි එළම මගේ MS එක තවත් යාළුවෝ දෙන්නෙක් එකතු වෙලා අපි හරි අපි ශිෂ්‍යත්වය දෙන්නම් කියලා ඉතින් ඒ ළමයාගේ රිසල්ට්ස් ආවා ළමයාට ඒ නමයක් තියෙනවා ඉතින් මම දන්නවා ඒ ළමයා අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ඒ ලෙවල් ලිව්වා ඒ ලෙවල් ලියන දවසේ මට කතා කරා උදේ පාන්දර අයියා මම ඒ ලෙවල් ලියන්න යනවා කියලා පළවෙනි පාර මම කොහොම හරි මේක ගොඩ යනවා කියන දේ මේ පැහැදිලිව කතා කරලා ගොම පරි ඔයා බය වෙන්න එපා ඔයාගේ විශ්වවිද්‍යාලයට ඔයා තේරුනොත් එහෙම ඒ කටයුත්ත අපි බාර ගන්නවා කිසිම ප්‍රශ්නයක් වෙනවා රස්සාවක් කරනකම් ඒක සියලු විද්‍යාන් ටිකක් බලා ගන්න ඔයාට තියෙන්නේ හොඳට ගිහින් බාහිර සූදානම් වෙන කියලා හොඳයි ඉතින් අන්න ඒ නිසා තමයි මේ අර චීන පිරුලක් තියෙනවා ඔබ කෙනෙකුට මාළුවෙක් දුන්නොත් ඔහු එක වේලක් පිරිමහ ගන්නේ ඔහුගේ බඩගින්න එක වේලකට නැති වෙයි හැබැයි ඔබ ඌට බිලි පිටක් දුන්නොත් මාළු වලන හැටි කියලා දුන්නොත් ඔහු ජීවිත කාලයටම ජීවත් වෙවි ඒකෙන් කියලා. ඒ නිසා අපි මේ ස්ථාවරව කෙනෙක්ව නගා සිටවන්නට ඒ ඉන්න තැනින් පොඩ්ඩක් හරි ඉස්සරහට ගන්න සංවිධානයක් හැටියට මේ දක්වන්නා වූ මඟ පෙන්වීම රුකුල අපිට ඉතාම වැදගත්. අපිට කියන්නකෝ සභාපතිතුමනි මේ තව කවුරු හරි ඉන්න පුළුවන් මේ අද වැඩසටහන දැකලා ඔබේ සංවිධානය සමග එකතු වෙන්න අපිටත් මේ සමාජ සත්කාර ක්‍රියාවන් වලදී සහයෝගයක් දක්වන්නට ඕනි කියලා සිතුවිල්ලක් පහළ වෙන්න ආරාධනා කරන්න පුළුවන් ද උන්ට දුරකථන අංකයක් තියෙනවා නම් සඳහන් කරන්නකෝ. ඔව් අපිත් එක්ක Facebook අපේ ගුප් එකක් තියෙනවා ඔකේ නොනින් මෙහෙවර බියොන්ඩ් ද පොලිස් කියලා ඒක එක්ක එකතු වෙන්න පුළුවන් ඒ එක්කම අපේ දුරකථන අංකයක් තියෙනවා 077 314 1632 අපේ ලේකම්තුමාගේ දුරකථන අංකය පැවිදිහතරම වැඩ කරන ෆෝන් එක ඕන වෙලාවක කතා කරන්න පුළුවන් අපි මේ ගමන අපිට පුළුවන් නම් කරන්න උඩක් අයට මේකට මේ විදිහට කරන්න පුළුවන් වැඩ. ඒකෙන් තමයි අපේ මට තව විනාඩියක් දෙන්නක් කිය. මොකද අපේ ඉන්නව නම් මතක් කරන්න ඕන කීප දෙනෙක්. මොකද මේ අපි මේ වැඩසටහන කරන්න යනකොට අපිට ලොකු ප්‍රශ්න කියන්නේ අපි ඔක්කොම හරි කාර්යබහුලයි. කාර්යබහුල වෙලාවේදී අපිට උදව් කරපු කට්ටියගේ නමක් මතක් කරන්න ඕන. මුලින්ම කියන්න ඕන හේම මා විතර හේම අපි පොඩි හාමුදුරුවෝ රෑ දවල්ක් බලන්නේ නැතුව අපිත් එක්ක වැඩවලට උදව් කරනවා. එතකොට දැන් තව හදිසි අනතුරකට ලක් වෙලා දැන් අවුරුදු දෙකක් එකමාරක් තිස්සේ අපේම සහෝදරයෙක් ඉන්නවා ගෙදර ඇඳට වෙලා කුෂාන් පීරිස් කියලා. තාම සුවතේට 90% හොඳයි. තව පොඩ්ඩක් තියෙන හොඳ වෙන්න. කුෂාන් පීරිස්, එතකොට වෛද්‍ය පූර්ණ දිසානායක, ප්‍රියංගි බුද්ධික, සඳමාලි ගිතානගේ, හංසි නවෝද, එතකොට හැම වැඩසටහනම පිටිපස්සෙ ඉන්න අපේ චතුරිකා අක්කා, අපේ ලහිරුගේ වයිෆ්, එතකොට මම මේ හැම වෙලටම මට ඉන්න පුළුවන්කම මට දායකත්ව දෙන මගේ වයිෆ් ඉන්න. මොකද ගෙදර එයා මේ පැත්ත බලාගෙන හින්දා ඉස්සරහට අපේ පළවෙනිම තව ප්‍රොජෙක්ට් එකක් යනවා අපේ මාධ්‍යලේකම්තුමාගේ ඉන්න හැම 3 wheel 3 rows අත රියදුරෙක්ටම. අපි හදන්නේ හදනවා අක්කේ ඒ කට්ටියට විශ්‍රාමයක්. නැත්තම් ඒ කට්ටියට වෙන මොකක් හරි හදිස්සියක් වුණොත් ඒ කට්ටිය එදිනෙදා රැකියා කරන කට්ටියට හදිසි මලගයක් මරණයක් වුණොත් එහෙම ඒකට ඒ කට්ටිය ඉතුරු කරපු දණේ තමයි අපි ගන්න හදන්නේ. ඒක වෙනස් කරන්න අපි ක්‍රමවේදයක් ඉස්සරහට යෝජනා කරන්න යනවා. මුළු ලංකාවෙම ව්‍යාප්ත වෙන්න අපිට පුළුවන්කම තියෙනවා. එතකොට හදිසියට දෛනික වේතන වලට වැඩ කරන කෙනෙක්ට මල ගෙදරකට අපි රුපියල් ලක්ෂයක් වගේ මුදලක් දෙන්න පුළුවන්. එතකොට විවාහයකට අපි රුපියල් 50,000 වගේ මුදලක් දෙන්න පුළුවන්. එතකොට හදිසි ශල්‍ය කර්මයකට රුපියල් ලක්ෂයක් දෙන්න පුළුවන්. ඒ වගේ අපි ඒ කට්ටියව මූල්‍යමය පැත්තෙන් ආර්ථික පැත්තෙන් ස්ථාවර කරන තමයික් මේ අපි මේ හැම දෙම කරන්නේ. ඒ කියන්නේ නොනින් මෙහෙවර බියොන්ඩ් ද පොලිස් ස්මාර්ට් සොලියුෂන්ස් කියලා අපේ මාධ්‍යලේකම්තුමා වැඩසටහනක් ඉස්සරහ ක්‍රියාත්මක කරනවා. බොහෝ විට ලබන මාසේ මැද වෙනකොට අපි ඒක ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ස්තුතිවන්ත වෙනවා හරි දෙ TV එකේ
මේ කාර්ය මණ්ඩලයට ක්‍රිෂ්ණක් කරත් මොකද අපිට කොහෙවත් මෙහෙම අවස්ථාවක් දුන්නේ නැහැ. මම පළවෙනියටම අපිට ඔයාලත් එක්කම හරිදී හරි විදිහට කියන්න හම්බෙච්ච එක. හොඳයි. ඒක තමයි හරිදේ ටීවී අපේ වෙනස. හරිදේ වෙනුවෙන් හැම වෙලාවකම පෙනී ඉන්නට අපට හැකියාව තියෙනවා. ලහිරු අපි විනාඩියක් දෙනවා ඔබට. ඔව්. ඉතින් මේක තමයි ඉතින් අපි කියන්න උත්සාහ කරන පණිවිඩය සමාජයට. ඉතින් පුළුවන් හැම වෙලාවකම තව කෙනෙකුට උදව් කරන්න. තව කෙනෙක් අපහසුතාවයට පත් වෙලා ඉන්න අවස්ථාවක වචනයෙන් හරි උදව් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම ඉතින් අපි දැක්ක සිහිනයක් අපි ළඟා කරගත් වෙලාවක ඒ සිහිනය සමාජගත කරන්න මුලින්ම අපිට කතා කරපු හරිදේ ටීවී ආයතනයේ ක්‍රිෂ්ණ මහත්මිය ඔබතුමියට, ඒ වගේම ලලිත් මහතා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලට බෙහෙවින් ස්තුතිය කියනවා. ඉතින් අර අපේ සභාපතිතුමා කිව්වා වගේම හරි දෙයක් හරිදේ ටීවී වලින් කියන්න ලැබියුම් ගැන අපි මුලින්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමන්ටත්. ඔබටත් ඇති අදහස් අකල්පන වශයෙන් ඇත්තටම අර හරිදේ හරි විදියට ගේනවා වගේ බොහොම ස්තුතියි. බොහොම පිං මේ වගේ වැඩසටහනක් සමාජගත කිරීම සම්බන්ධයෙන් ඒ සියලුම කාර්ය මණ්ඩලයට සහ බුදුමියට බොහොම ස්තුති සහ පිං නැවතවරක්. ඉතින් මේ විදිහට නිවැරදි දැක්මක් සහිත පිරිසක් එක්ක හෘදේ ටීවී තුලින් මේ සියල්ල සමාජගත කරන්න ලැබීම අපි මහඟු පිනක් කොට සලකනවා. නිර්මාතතුමනි, තව කවුරු හරි අමතක වුණා නම් මතක් කරන්නට ස්තුතිවන්ත වෙන්න ඕනේ නම් අපි ඔබට අවසාන වශයෙන් සදා අවස්ථාව. ඔව්, අපේ ව්‍යාපෘති යනකොට අපිට නදිත තොළුවීර, එතකොට වේලබිදි පොලිසිය සේවකරුව පොලිස් ස්ථාපල අපේ ප්‍රදීප් කුමාර, එතකොට මැදවච්චිය පදිංචි වවුනියම්ප සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වැඩ කරන නිරන්ද සිරිවිරත්න මතක් කරන්න ඕනේ. මොකද අපේ වැඩ කරනකොට එතකොට තව වේලබිදි පොලිසිය සේවකරුව කාර්ය මණ්ඩලය, මොකද අපේ පොත් පිටාදීම වැඩසටහන පොත් පැක් කරන්නදී උදව් කරපු කට්ටිය. ගායන්ත රුක්ෂාන් තමයි අපේ ෆේස්බුක් මීඩියා කැම්පේන් එක කරන්නේ. ඒ කට්ටිය තමයි කවුරු හරි කෙනෙක්ගේ නමක් මට කියන්න අමතකලා තියෙනවා නම් සමහර විට ඒක නුණ සමාවිල්ලා සිටිනවා. මේ මොකද මොකද 17000ක් ඉන්න එකේ මට නම් 17000ක් කියන්න වෙලාවක් නැහැ. ඒකට කමක් නැහැ. මොකද මේ කවුරුවත් තමන්ට පෞද්ගලික ජනප්‍රියත්වයක් තමන්ට පෞද්ගලිකව එහෙම අදහසක් නැහැ, දේශපාලනය කරන අදහසක් නැහැ, මේ ඡන්දෙ ඉල්ලන්න නේද. ඒක නිසා කවුරුත් තමනාප වෙන එක නැහැ, නමක් ගමක් කියන්න බැරුණා කියලා. හැබැයි බොහොම වැදගත් පණිවිඩයන් ගණනාවක් ලැබුණා. විශේෂයෙන්ම දැන් එදිනෙදා තමන්ගේ ජීවිතයේ ගැට ගහගෙන ඒ උපය ගන්න කීයෙන් හෝ ජීවත් වෙන පිරිසක් වෙනුවෙන් සාවර වැඩපිළිවෙලක් ඔවුන්ට වෘත්තීය අභිමානයක් දැනෙන්නට, ඔවුන්ගේ වෘත්තීය තුළ ඔවුන් ශක්තිමත් කියලා ඔවුන්ට ශක්තියක් ලැබෙන්නට, අර කිව්වා වගේ ඔවුන්ගේ මරණයක් වගේ කෙනෙක් අසරණ වෙන අවස්ථාවක, රෝගයක් වගේ නැත්නම් ශල්‍ය කර්මයක් වගේ අවස්ථාවක දැඩිසේ අසරණ වෙන අවස්ථාවකදී, නැත්නම් විවාහයක් වගේ තමන්ගේ ජීවිතයේ අමතකන වෙන සතුටුදායක අවස්ථාවකදී ඔවුන්ට පිටක් වෙන්න, ඔවුන්ට උදව්වක් වෙන්න හැකියාවක් තියෙනවා නම් ඒක මහා වටිනාකමක් තිබෙන වැඩපිළිවෙලක්. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ නොනිම මෙහෙවර බියන්ද පොලිස් කියන සංවිධානයේට මේ ශක්තිය ලැබිලා තියෙන්නේ ඔවුන් වටා ඒක රාශී වෙලා ඉන්න පිරිසේ තිබෙන්නා වූ එකමුතුකම ශක්තිය සහ ඒ වැඩපිළිවෙල තුළ ඔවුන්ගේ තිබෙන්නා වූ ඉදිරි දැක්ම. ඉතින් ඒ නිසා අපි අර සඳහන් කළ මේ යෞවනයේ මේ තරුණයන් වෙනස් විදිහට හිතුවා, හරි විදිහට හිතුවා, හරි දේ දැක්කා. ඉතින් ඒ නිසා ඔවුන්ට හැකියාව ලැබුණා සමාජයත් එක්ක මේ ඉදිරි ගමන ඔබවත් එක්ක කැඳවාගෙන යන්න. ඉතින් ඒ නිසා හරිදේ ටීවී අපි ඔබ වෙනුවෙන් මේ හරිදේ එක්ක හැමදාම රැඳී සිටිනවා. ඉතින් හරිදේ ටීවී ගාල්ල කාර්යාලය, අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබදුව ගාල්ල, හරිදේ ටීවී ගාල්ල කාර්යාලය, අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබදුව ගාල්, දුරකථනයේ නම තන්න අපිට 0721-3961-67 0721-3961-66, පියු ටීවී නාලිකා අංක 123 ඔබට හරිදේ ටීවී නරඹන්නට හැකියාව තියෙනවා. ඉතින් අද ජීවිත සිහිනේ ඔබේ ජීවිතය වෙනස් කරයි කියලා අපි විශ්වාස කරනවා. ඔබේ ජීවිතයට නැවත සිතන්නට අද ජීවිත සිහිනේ පාර කියාවි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා නැවතත් මේ වගේ සුවිශේෂී හරිදේ ටීවී තුලින් විශේෂ වැඩසටහනක් අරගෙන ඔබ වෙතට එන්නට සූදානම් වෙනවා. අපි මතක් කරන්න ඕනේ අද දවසේ අපේ ආරාධිතයින් පිළිබඳව නොනිම් මෙහෙවර බියොන්ද පොලිස් සංවිධානයේ සභාපතිතුමා නිර්මාතෘ කසුන්ති වංක වික්‍රමසිංහ මැතිතුමා, ව්‍යාපාරික ටුවසිලෝන ආයතනයේ සභාපතිතුමා, මේ වගේම දේශමාන්‍ය සඳුන් දොළමුල්ල මහත්මයා, ලක්මිනී ඉන්ටර්නැෂනල් සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් මේ ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කරනවා, ඒ වගේම දේශමාන්‍ය ලහිරු කෝට්ටගේ මැතිතුමන් ලේකම්තුමා වශයෙන් සහ කටයුතු කරනවා, සහකාර නිෂ්පාදන කළමනාකරු මාස් සමූහ ව්‍යාපාරය. ඉතින් මේ හිතවතුන් එක්ක තමයි අද අපි ජීවිත සිහිනේ බෙදාගත්තේ.
නැවතත් මෙවැනිම මානව හිතවාදී සොඳුරු ජීවිත සිහිනයක් එක්ක ඔබේ නිවසට ගොඩ වෙන්නට බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්න ඔබ සැමට ආයුබෝවන්.